දම් සිහනද වජිරාසන මත වැඩහිඳ විදුරු නැන බලින් සපිරුණු නුවන විහිද වූ මුනිදුන් සදා වන්දිමිමම් බෝධිමූලයේ සෙවනිදී පුදාදිවි උතුම් නිවනට සේනා ඇති මරු පරදා පින් බලය මතු කළේ සොයාගත් නිවන් මග තුල සම්බෝධි රාජ බවට පැමිණ පුබ්බේ නිවාස ඥානය ලැබ ප්‍රථම යාමයේ සුගති දුගතියෙහි ඉපදෙන ලෝ සතුනගේ දුක දැනගෙන දිවස් නුවණ ලැබූසේක මැදුම් යාමයේ සියලුම සංස්කාර ලොවේ නුවණින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් එය මෙනෙහි කළේ සතිස් කෝටි සිය දහසක් හේතුඵල දහම් විමසා මහවිදුරු නැන බලයෙන් ඇති තතු වටහා සම්මා සම්බුදු බව ලැබ නසා හැම කෙලෙස් පිරිසිඳ දිනුසේක එහි වැඩහිඳ බුද්ධ භූමියේ මහවිදුරු නුවණින් යුතු සම්බුද්ධ රාජ මුනිදුන් ලොව නුවණැති දෙවි මිනිසුන් තුල නිවන මතු කළේ ඒ උතුම් බෝධි නුවණට මම් නැමි වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් සමවිට වන්දනා කරම් ඒ උතුම් බෝධි නුවණට මම් නැමි වැඳ වැටි සිරසින්
පහන්නු සිතින් සැමවිට වන්දනාකරම් සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සද්ධම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි අද මැදින් මාස පුන් පොහෝ දවසේ අපි සියලු දෙනා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ උතුම් ධර්මය අසන්ටයි මේ සූදානම් වෙන්නේ. දහම් කරුණු ඇසීමේදී, ධර්මය ඇසීමේදී අපි විශේෂයෙන් මහන්සි ගන්නට උනේ ඒ අසන ධර්මයෙන් තමන්ගේ ජීවිතයට උපකාරයක් ගැනීම, උදව්වක් ගැනීම. ඒ කියන්නේ ධර්මය අහන්නට උනේ තමන්ට පිහිටක් ලබා ගැනීමටයි. ඒ පිහිට ලබා ගන්න අදහසින් ධර්මය ඇහුවොත් ඒ ධර්මයෙන් පිහිට ලබා ගන්න තියෙන තැන් තමන්ගේ හිතට වැටෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම හොඳට මතක තියා ගන්න ඕනේ මේ ධර්මය අපි අසන්නේ අපට පිහිටක් ලබා ගන්නටයි. ඒකට කියනවා ධර්මය සරණ යනවා කියලා. ඒ සරණ ගියොත් තමයි අපිට ඒකේ උපකාරේ තියෙන්නේ. අද අපි ඉගෙන ගන්නේ හරි ලස්සන දේශනාවක්. ඔබ අපි කවුරුත් දන්නවා අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥා මහිමේ, උන්වහන්සේගේ අවබෝධේ, උන්වහන්සේගේ ඥානෙ අපට හිතාගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ උන්වහන්සේගේ අවබෝධය නිසා තමයි අපට යන්තම් හරි පිහිටක් ලබා ගන්නට ඇහැක් වෙන්නේ. මේ දේශනාව සඳහන් වෙලා තිබෙන්නේ අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතේ. මේ දේශනාවේ නම පුරුසින්ද්‍රිය ඥාන සූත්‍රය. ඒ කියන්නේ මේ සත්වයන් තුල තියෙනවා අමුතු හැකියාවක්. ඒක ගැන විස්තර කරපු දේශනාවක්. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ දේශනාව අහන්න ඉස්සෙල්ලා අපි මේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මයට උදව් වෙන කාරණයක් අපි දැනගමු. පින්වත්නි, අපි මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා මේ ඉන්නේ.
දැන් අපි මේ ඉන්නේ මොන ලෝකෙද? මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ ආවා කිව්වාට අපිට කයින් වැරදි සිද්ධ වෙන්නේ නැද්ද? වැරදි සිද්ධ වෙනවා. වචනින් වැරදි සිද්ධ වෙනවා. මනසින් වැරදි සිද්ධ වෙනවා. මේ වැරදි වලට අපි කියනවා අකුසල් කියලා. මේ වැරදි සිදුවෙන්න හේතු වෙච්ච කාරණේට මොකද්ද කියන්නේ? අකුසල් මුල් කියලා. මොකද්ද කියන්නේ අපි? අකුසල් මුල්. ඒ වගේම අපිට තියෙනවා කිසියම් හැකියාවක් කයින් සිදුවෙන වැරදි වලින් වළකින්න. වචනින් සිදුවෙන වැරදි වලින් වළකින්න. හිතෙන් සිදුවෙන වැරදි වලින් වළකින්න. ඒවට කියනවා කුසල් කියලා. ඒ කුසල් වලටත් මුල් වෙන කුසල් මුල් තියෙනවා. එතකොට මේ අකුසල් කුසල් අපේ සිත්වල වැඩ කරන ආකාරය තමයි මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ කොසල් රටේ චාරිකාවේ වඩිමින් හිටියා භික්ෂුන් වහන්සේලා සමග. ඒ කොසල් රටේ චාරිකාවේ වඩිද්දී දණ්ඩකප්පක කියන නියම්ගමක් තිබුණා. නියම්ගමක් කියන්නේ සාමාන්‍ය කුඩා නගරයක්. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක වඩිද්දී උන්න මේ බුදුරජාණන් වහන්සේ ගස් සෙවණේ, ඒ කියන්නේ ගහක් සෙවණේ උන්වහන්සේගේ දෙපට සිවුරෙල්ලලා වාඩි වුණා. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා ඒ දණ්ඩකප්පක කියන ගම්මානෙට නගරෙට වැඩියා. එදා හවස ඉන්න තැනක් හොයාගන්න චාරිකාවේ වඩිද්දි ඉන්න තැන් හොයන්න ඕන වෙනව නේද? එතකොට චාරිකාවේ වැඩලා බුදුරජාණන් වහන්සේ රුක්සෙවණි වැඩ හිටියා. භික්ෂුන් වහන්සේලා ගමට ගියා. ගමට වැඩියේ මොකේද? නවා තැනක් හොයාගන්න. මේ සංඝ පිරිසටයි භාග්‍යතුන් වහන්සේටයි එදා රාත්‍රී ගත කරන්න නවා තැනක් හොයාගන්න. ඉතින් නවා තැනක් හොයාගන්න ගිහිල්ලා ගම අයිනින් ගඟ ගලා බසිනවා. අචිරෝති ගංගාව ඒ ගම අයිනින් ගලා බසිනවා. ඊට පස්සේ අපේ ආනන්දයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග ඒ අචිරවති ගංගාවට ගියා ඇඟපත සෝදාගන්න. අචිරවති නදියට බැහැලා ඇඟපත සෝදාගෙන නදියෙන් උඩට ඇවිල්ලා ඇඟ වේලවමින් සිටිද්දී මෙතනට භික්ෂුවක් ආවා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට. ඇවිල්ලා අහනවා, ආනන්දේනි, හැබැයි මට මේ කාරණේ දැනගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේවදත්ත ගැන මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා. දේවදත්ත අපාය යනවාය. දේවදත්ත නිරේ යනවාය. කල්පයක් නිරේ පැහෙනවාය. වෙන පිළියමක් කරන්න විදියක් නැහැ. උදාහු කේනචි දේව පර්යායන කිසියම්ම ක්‍රමයකින්වත් පිළියමක් කරන්නට උන්දැට බෑ කියලා බුදුරජාණන් වහන්සේගේ කතාවක් කිව්වා කියලා අපට මෙහෙම දැනගන්න ලැබුණා. එතකොට මොකද්ද මේ දැනගන්න ලැබිච්ච ආරංචිය? දේවදත්ත අපාය යනවා, නිරේ යනවා, කල්පයක් පැහෙනවා, ඒකෙන් බේරන්ට බෑ කියන කාරණේ. එතකොට අහනවා, මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, මේක අහනවා, දේවදත්තගේ හිත සබ්බං චේතසෝ සමන්නාහරිත්වා, තමන් විසින් දේවදත්තගේ හිත චිත්ත ස්වභාවය හොඳට බලාලා කියපු එකක්ද? එහෙම නැත්නම් උදාහු කේන පරියායන, එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින් කියාපු එකක්ද? ඒ කිව්වේ දෙවි කෙනෙකුගෙන් අහලා කිව්වවද්ද? බුදුරජාණන් වහන්සේ තමන්ගේ නුවණින්
දැකලා දේවදත්ත ගැන කිව්වවද්ද අපිට මේක තේරුම් ගන්නට විදියක් නැහැ කියලා. කවුද මේක අර භික්ෂුවක් කාටද කිව්වේ? ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා. ආනන්දයන් වහන්සේ පැවසුවා, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ යමක් වදාළා නම් ඒක එහෙමම තමයි කියලා. ඒ කියන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි කාලෙත් හිටියා, භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ සැක කරාපු උන්වහන්සේලා. එතකොට ආනන්දයන් වහන්සේ කිව බුදුරජාණන් වහන්සේ වදාළුත් යමක් ඒකේ විදිහ තමයි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට සංඝ පිරිසයි මේ ආනන්දයන් වහන්සේත් ගියා. ගිහිල්ලා ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කිව්වා, අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අපි අර ඉන්න තැන් හොයන්ට ගිහින් ඊට පස්සේ අචිරවතී ගංගාවට ගියා ඇඟපත සෝදාගන්නට. ඇඟපත සෝදාගෙන ගඟෙන් ගොඩට ඇවිදින් හිට අපි මේ තෙත සිඳවමින් හිටියා. එතකොට භික්ෂුවක් මගේ ළඟට ඇවිල්ලා අහනවා, ආනන්දේනි, ඇවැත් ආනන්දේනි, දේවදත්ත අපාය යනවාය, නිරේ යනවාය, කල්පයක් පැහෙනවාය, උන්දෑට ප්‍රතිකර්ම නැත්තේය කියලා භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකාශයක් තියෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ දේවදත්ත ගැන හොඳට විපරම් කරලා කියන එකක්ද? එහෙම නැත්තම් තවත් කාගෙන් හරි අසාලා, දෙවි කෙනෙකුගෙන් හරි අහලා කියන එකක්ද කියලා මගෙන් ඇහුවා. එතකොට ස්වාමීනි, මං ඒ භික්ෂුවට කිව්වා, භාග්‍යවතුන් වහන්සේ යමක් වදාළා නම් ඒක එහෙමම තමයි කියලා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළා, සෝකෝ වූ ආනන්ද භික්ඛු නවෝ භවිෂ්‍යති අචිර පබ්බජිතෝ. එහෙනම් ආනන්ද ඔය කතාව කියපු උන්නාන්සේ අලුත මහණ වෙච්ච කෙනෙක් වින්ට ඕනේ. ඒ කියන්නේ අලුත පැවිදි වෙච්ච අයට කාලයක් යනවා නෙවෙයි මේ කරුණු කාරණා තේරුම් ගන්නට. අලුත පැවිදි වෙච්ච කෙනෙක් වින්ට ඕනේ කිව්වා. එහෙම නැත්තම් තේරෝවාපන බාලෝ අභ්‍යත්තෝ. එහෙම නැත්තම් වයසට පලච්ච තෙරුණාසය කෙනෙක් වෙන්ට ඇති, හැබැයි මොලේ නැති. වයසට පලච්ච තෙරුණාස කෙනෙක් වෙන්ට ඇති, හැබැයි මොලේ නැති. කතං හිනාමයම් මයා ඒකංසේන බ්‍යාකතං තත් ද්වේජ්ජං ආපජ්ජිස්සති. ආනන්දය මා තථාගතයන් විසින් ඒකාන්ත කොට පැවසූ දෙයක් දෙවිදියකි වෙන්නේ කොහොමද කියලා අහනවා. ඒකාන්තකොට මෙහෙම මේක මෙහෙමමයි කියලා පැවසූ දෙයක් දෙවිදියකින් වෙන්නේ කොහොමද කියලා අහනවා. ඒ කිව්වේ දැන් දේවදත්ත ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒකාන්ත කරපු ප්‍රකාශයක් නෙමෙයිද? ඒකාන්ත කරපු ප්‍රකාශයක්. ඒ වගේ ඒකාන්ත කරපු ප්‍රකාශ ඒ වගේ තියෙනවා එක බුදුරජාණන් වහන්සේ අවසාන අවස්ථාවේ ආනන්දයන් වහන්සේ අඬාඬා හිටියනේ. අඬ ගහලා කිව්වා, ආනන්ද, ඔබ බොහෝ පින් කරපු කෙනෙක්, ඔබ වීරිය ගන්නට ඔබ නිකිලෙස් වෙනවා. එතකොට ඒක ඒකාන්ත කතාවක් නෙමෙයිද? ඒකාන්ත කතාවක්. ඒක ඒ විදිහටම වුණා. ඔබ අප්‍රමාදී වෙන්න ඔබ වැඩි කල නොයා නිකිලෙස් වෙනවා කිව්වා. ඒ බුදුරජාණන් වහන්සේ හිත සනසන්ට කියන කතා නෙවෙයි. උන්වහන්සේට තියෙනවා ඥානයක්. ඒ ඥානෙට තමයි කිව්වේ අපි පුරුසින්ද්‍රිය ඥානෙ. මේ මිනිසයන් තුළ අභ්‍යන්තරයේ වැඩ කරන හැටි පේන ඥානයක්. ඒ ඥානින් තමයි උන්වහන්සේ ආනන්දයන් වහන්සේට වදාළේ, ආනන්දය, දුක්ඛින් දෙපා කිව්ව පින් කරපු කෙනෙක් කිව්වා. ඔබ වැඩි කල නොයා නිකිලස් වෙනවා කිව්වා. ඒක ඒ විදිහටම වුණා. ඒ වගේ මේකෙදිත් එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය
தேவதத்த கென தரங் மங்வின கொய்யம்ம கினிக் கெனவா விமசலா பலுவே நேக்கி ஓ தேவதத்த கென தரங் தேவதத்துவ பேரா கண்ட புள்ளுவங் ஹெம தெனம்ம விமசா பலுவக்குவ மே பெத்தேம் பலுவத் பேர கண்ட புள்ளுவங் வெய்து மெஹம பலுவத் பேர கண்ட புள்ளுவங் வெய்து பலுவா கிவ்வா கிஸ் கஹாக பிரமாணி குசால் தீன தெனக் எதல கண்ட கிஸ் கஹாக பிரமாணி குசால் தீன தெனக் அதல கண்ட பலுவா கிவ்வ முகது புத்கலே தவாத் புத்கலே கு பேர கண்ட நங் ஏ புத்கலையாட தீண்டோனே அர புத்கலையாட சம்பந்தவின் தெனக் சம்பந்தவின் தெனக் நேத்தா பேருகண்ட பே கிவா மீ ஆனந்தே தேவதத்துக்கே மீ அஸ்லோமீக அககேவிச்ச பிரமாணிவத் குசல் தாம ஜககண்ட நேத்து கியா கிவா அஸ்லோமேக்கு அககேவின பிரமாணிவத் குசல் தாமக் ஜககண்ட நேத்து கியா ஏ யம்தாக்கல் லீம குசல் தாமக் ஜககண்ட யம்தாக்கல் நேத்து கியாது இதக்காம கிவ்வே நே கிவ தேவதத்தோம ஏக்வி அம்தவசக தேவதத்துக்கு குசல் டிக்க ஹரி திப்பது பொட்ட திபெத்திவத் கிவ்வே நே கிவ யம்தவசக தேவதத்துக்கு குசல் பொட்டக்வத் மதுவின்னு பெரு நெத்துவேலாகியாது இதாட இதாத்தமே மங் கிவ்வே கிவ தேவதத்த அப்பாகத்த வினவா நிறே வெட்டினவா கால்பையா பெகினவா கிசீம பிரதிகர்மியாக பேராகண்ட கிசி பிரதிகர்மியாக நெத்தே கேல தெவ்ருத் மீ காரணி தினம் துன்ன கிவம் பாகித்துன் வாசிட்டு கிவ ஆனந்து இக மே வகை வட கிவ புருஷ பிரமாணேட வடா கம்புருட தீன வலா புரோல உத்துரலகியவோ காக்குசி வலா தீனோ ஏக்கியன்னு புருஷ பிரமாணிட்ட வடா கம்புரு ஏக்கியோ அடி அட்டாத்தாயா கம்புரு தீன காக்குசி வல்லா தீனோ கட்டகாவட்டு பிரிலா மேக்கி வெட்டினோ மனுஷே வெடிலா தன் புருஷே கு பிரமாணிட்ட வெடின்னு வல்ல எதுக்கிட்ட மனுஷியாட்ட மகது வேன்னி கிளினோ கிலா பாகினோ அரு கக்கா கொடி எதுக்கிட்ட கிட்ட தவக்கி நெக்கின்னுவா மியாகே யாபத்து கெமதி மியாவ பேரு கண்ட ஆசா மியாட்ட உதவுக்குறண்ட கெமதிக்கு நிக்கி இன்னும் மியார வல வட்டே யானவா கிஸ்காக பிரமாணிவத் அசூச்சி கேவிச்சு நெதி தென கொயன்ட அல்லகண்ட பலத்தி பலத்தி எக்கு கிஸ்காக பிரமாணிவத் நே கிவ மியாவ அல்லகண்ட ஸ்பர்சகரண்ட தென ஆங்கே வகே யாவ குடகண்ட தெனக் பேணி நே வகே எதுகொட்டி அர மனுஷிய வருதிக்கான் இது வட்டே எவித எவிதி மனுஷிய பேருகான் அது நிக்கினா ஏ வகே கேனோ ஆனந்தி மம தேவதத்து கென ஹொந்தட்ட விமச விமச பலுவா மே கினாவ பேராகண்ட பிலிவிலக்கெத்து கேலாம் பேரகண்ட புழுவங் கிசிம தனக் டெக்கினே இருபசித்தம பிரகாசகலே மே தேவதத்து அபாகத்த வினவா நிறையனவா கால்பயாக் பெகினவா ஆய முந்தட்டு பேரில்லக் நே மட பேரகண்ட புழுவங் கிரமியாக் நே கேல இருபசி புதுரஜன்வாசி வதால ஆனந்தய ததாகத்தையன் துளேத்தி புருஷேந்திரிய ஞானிய கன தனகண்ட கெமதிது கிளவ எத்தனை புத்திரஜான் வாசிக்கு தவ ஞானியா தீனுவா முகாந்தேகட்டு கியன்னி புருஷேந்திரிய ஞானிய புருஷேந்திரிய ஞானிய புருஷேந்திரிய ஞானிய கன தனகண்ட கெமதிது கிளவ எதுக்கொட்டு ஆனந்தன் வாசி வதல அனே பாகியத்தின் வாசு மேயிட்ட காலையாய் புருஷேந்திரிய ஞானியகன பாகியத்துன்னு ஹாசிக்கியாதுன்ட்டு
අපි හරි ආසයි ඒක අහන්ට කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ඉන්ද්‍රිය ඥානය ගැනයි අපි මේ අහන්නේ. කියනවා ආනන්දේ තථාගතයන් ඔන්න මිනිස්සෙක් දිහා බලනවා. කවුරු දිහාද බලන්නේ? මිනිස්සෙක් දිහා බලනවා. බලද්දී තථාගතයන් වහන්සේට පේනවා ඒ මිනිස්යා තුළ විද්‍යමාන ඒකේ දකින්න ලැබෙනවා. ඒ මිනිස්යා තුළ තියෙනවා ක්‍රියාත්මක වෙලා කුසලාපි ධම්මා. මොනවද තියෙන්නේ? කුසල් ධම් මේ මිනිස්යාගේ ජීවිතය ඇතුලේ වැඩ කරනවා පේනවා. අකුසලාපි ධම්මා. අකුසල් ධානුත් වැඩ කරනවා පේනවා. දැන් අපිට පෙනෙයිද මිනිස්සු සාන්තව බිම් බලාගෙන සුදු වස්ත්‍රයක් ඇඳගෙන හොඳට හිසේ තෙල් ගාලා පීරලා හොඳට හක්මන් කරනවා. එතකොට අපිට පේනවද මෙයාගේ කුසල්? පේන්නේ නැහැ. අපිට පේනවද මෙයාගේ අකුසල්? අපිට පේන්නේ බාහිර රූපෙ විතරයි. එයා කයින් ක්‍රියාත්මක වෙද්දී ඒ කයින් ක්‍රියාත්මක වෙන්න අභ්‍යන්තරයෙන් දීපු උදව්ව අපිට පේන්නේ නැහැ. එයා වචන කියද්දී එයාගේ අභ්‍යන්තරයෙන් ඒ වචනෙට දීපු උදව්ව අපිට පේන්නේ නැහැ. එයා හිතද්දී හිතන දෙයට තියෙන උදව්ව අපිට පේන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේට පේනවා අර කෙනාගේ ක්‍රියාත්මක වෙවී තියෙන කුසල්. ඒ වගේම උන්වහන්සේට පේනවා ඒ කෙනාගේ ක්‍රියාත්මක වෙවී තියෙන අකුසල්. පස්සේ පේනවා පස්සේ කාලේ මේ පුද්ගලයාගේ කුසල ධම්මා අන්තරහිතා. කුසල් දහම් නැති විලා ගිහිල්ලා. හොඳට සිල් රකරක හිටපු එක්කෙනා අන්තිමට පේනවා මේ සිල් අත ඇරලා. වචනෙන් යහපත කියපු එක්කෙනා පේනවා වචනෙන් යහපතත් අත ඇරලා. ඊළඟට මනසින් මෙත්සිත වඩවඩ හිටපු එක්කෙනා මෛත්‍රියත් ආචාරෙලා. මොකද්ද වෙලා තියෙන්නේ? අකුසලා ධම්මා සම්මුඛී බූදා. එයාට සම්මුඛ වෙලා මුණ ගැහිලා තියෙනවා අකුසල්. දැන් යා අකුසල් පැත්තට ගිහිල්ලා එහෙම පේනවා. කාටද මේක පේන්නේ? බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේට පේනවා පුද්ගලයා බැලුවාම මේ පුද්ගලයා තුළ කුසලුත් තිබුණා අකුසලුත් තිබුණා. මේ පුද්ගලයා අසත්පුරුෂ සේවනයට ලක් වුණා, පාපමිත්‍ර සේවනයට ලක් වුණා. ඒ නිසා අර කුසල් පක්ෂේ අන්තරහිත අතුරුදහන් වෙලා ගියා. අකුසල් තැන් වැඩ කරනවා. හැබැයි මේ පුද්ගලයාගේ කුසල් මුල් සිඳිලා නැහැ. මුල තියෙනවා. අර කුසල් උපද්දවාපු මුල තියෙනවා. කුසල් උපද්ද ගහක වුණත් ගහ කඳ කැපුණට මුල තිබ්බොත් ආයේ පෝර දමාලා වතුර දාලා පරිසම් කරලා ගත්තොත් ඒකින් පැලේ උපද්දවන්න බැරිද? පුළුවන් නේ. අන්නේ වගේ බුදුරජාණන් වහන්සේට පේනවා ඒ පුද්ගලයා දැන් වැරදි පාරේ වැටුණාට ඒ පුද්ගලයා තුල කුසල් මුල් තියෙනවා. තම්මා තස්ස කුසල මූලා කුසලම් පාතු භවිස්සති. මේ පුද්ගලයාගේ කුසල් මුල් වලින් කුසල් උපදව ගන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේට පේනවා. උන්වහන්සේට පේනවා. දැන් අපි ගත්තොත් අඟුලිමාල මිනී මෙරුවනේ. අඟුලිමාලට අහිංසක කියලා නම දාලා කාටවත් වරදක් නැතුව හිටපු කොළුවා නෝ. ඊට පස්සේ භයානක මිනී මරුවෙක් වුණා. හැබැයි ඒ අකුසලේ හිටියාට ආර කුසල් මුල්ල තිබ්බා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මොකද කළේ? ඒ කුසල් මුලින් තමයි උස්සලා ගත්තේ. අඟුලිමාල උඩට උස්සලා ගත්තේ මොකෙන්ද? කුසල් මුලින් උඩට උස්සලා ගත්තේ.
කියනවා මේ පුද්ගලයා නොපිරිහෙන කෙනෙක් කියනවා. හැබැයි ඉතින් ඒ කවුරුහරි කෙනෙක් ඉන්න ඕනේ කුසල් මුල අඳුනාගෙන ඒකෙන් උස්සට උඩට උස්සලා ගන්නට. එහෙම කෙනෙක් මුණ ගැහුනේ නැත්තම් මොකද වෙන්නේ? දැන් බුදුරජාන් වහන්සේ කාලේ ගොඩාක් අය මේ 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 පළවෙනි මේ පිරිසට අයිති අය ඔය වැරදි කර කර අඩුපාඩු තිබිච්ච අය බුදුරජාණන් වහන්සේ ළඟට ආවහම එතකොට උන්වහන්සේ පුද්ගලයා දිහා බලනවා. දැන් අපි පුද්ගලයාගේ මූණ බලන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ බලන්නේ මොනවද? කුසල් අකුසල්. එතකොට උන්වහන්සේට පේනවා මෙයා දැන් අකුසල් තියෙනවා. හැබැයි මෙයා තුල කුසල් මුල් තියෙනවා. එතකොට උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ කුමක මුල් අදින්නද? අර කුසල් මුල් පණ ගන්වන්නට. අර කුසල් මුල් ටික ප්‍රාණවත් වෙන්න. ඒ කුසල් මුල් වලින් කුසල් උපදින්න තමයි උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. දේශනා කළා කුසල් මුල හටගත්තට පස්සේ ඒක යා දිනු කරලා ගන්නවා. එතකොට ඒ කෙනාට කියනවා නොපිරිහින කෙනෙක්. මේකේ තියෙනවා ඒක මොනවාගේද කියලා. ආනන්දය කැඩුණු නැති, කුණුවෙච්ච නැති, අවුවට හුළඟට නරක් නොවෙච්ච, හොඳ සාරවත් සැපසී පැලවෙන බීජ වගේ කියනවා අර කුසල් මුල්. සැපසී පැලවෙන බීජ වගේ කියනවා. ඒ කුසල් මුල් සුකෙත්ති හොඳට පෝරු ගාපු හොඳ සාරවත් බිමක අර කුසල් මුල් දැම්මොත් මොකද වෙන්නේ? පැලවෙනවා. පැලවිලා අස්වනු හට ගන්නවා. ඒ වගේ කියනවා බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිම. එතකොට අර ධර්මයේ ඇසීම, පැවිදි වීම, එතකොට ඒක මොකක් වගේද? සාරවත් කෙතක සරු බීජ පැලවුණා වගේ කියනවා. එතකොට සාරවත් කිතේ සරු බීජ පැලවුණා මොකද වෙන්නේ? ඒ බීජ ටික කාලකින් වැඩිලා හොඳට අස්වැන්න ලබා දෙනවා. ආන් ඒ වගේ අය මේ ලෝකේ ඉන්නවා කියනවා. එතකොට ඒක පේන්නේ කාටද? බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට පේනවා. ඔන්න මිනිස්සෙක් වෙනවා බුදුරජාණන් වහන්සේට බැනගෙන එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සරහට එන්නේ බැනගෙන මිනිස්සෙක්. ඒ බයිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේට අකුසල්ද කුසල්ද? අකුසල්. එතකොට බුදුරජාණන් වහන්සේට පේනවා මේ පුද්ගලයා තුළ කුසල් තියෙනවා. අර බයින කාරණේ උන්වහන්සේ ගණන් ගන්නෑ. උන්වහන්සේ මොකද කරන්නේ? අර කුසල් මුල් පණ ගැන්විලා එන ආකාරයට ධර්මයේ කියනවා. ඇයි අරයට කිව්වේ? කවුද අර කසී භාරද්වාජට? කසී භාරද්වාජ බුදුරජාණන් වහන්සේ තමන්ගේ කෙතට එනකොට ඒකට කැමති වුණේ නැහැ. ඊළඟට අර කට්ටියට ඇඹුල බෙදෙන වෙලාවෙ ඒකට කැමති වුණේ නැහැ. එතකොට කසී භාරද්වාජ කිව්වා මේ ඔහෙ ගිහිල්ලා ඔහෙ අතපය තියෙන හොඳට තියෙන කෙනෙක් හම්බ කරගෙන කන්න කිව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේ ආවේ කසී භාරද්වාජ හොයාගෙන නෙමෙයි, කසී භාරද්වාජ තුල තිබුණු කුසල් මුල් නැගිටවන්ට ආවේ. ඒ කසී භාරද්වාජ දන්නේ නැහැ. එතකොට ඒ ධර්ම කතාව අවසන් වෙනකොට මොකද වුනේ? කසී භාරද්වාජ කර කර හිටපු ගොවිතැන අතහැරියා. අනේ ස්වාමීනි මට පැවිදි වෙන්න ඕනේ කිව්වා. සුළු කලකින් රහතන් වහන්සේ නම දැක්කද? ඒ වගේ කුණු නොවෙච්ච බීජ වැනි කුසල් මුල් තියෙන අය හොයාගෙන තමයි බුදුරජාණන් වහන්සේ වැඩියේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ වගේ ආනන්දය තථාගතයන්ගේ පුරුසින්ද්‍රිය ඥාණයෙන් බලලා තමයි මේ කාරණේ දැකලා මත්ෙහි යාකි කුසල් උපද්දවන්න තමයි ධර්ම දේශනා
කරන්නේ. ඒ පළවෙනි කෙනා, පළවෙනි කෙනා කවුද? එතකොට ඒ කෙනා තුල කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. හැබැයි ටික කාලයක් යද්දී අර කුසල් නැති වෙලා ගිහිල්ලා එයා අකුසලයට යොමු වෙලා, හැබැයි එයා තුල කුසල මූලි තියෙනවා. අර කුසල මුල් නිසා පස්සේ කාලේ ආයමත් එයාට කුසල් වැඩෙන්න ගන්නවා. එයා පිරිහින කෙනෙක් නෙමෙයි කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව කෙනෙක් ඉන්නවා. ඒ කෙනාටත් කියන ආනන්දේ තථාගතයන් වහන්සේ තව පුද්ගලෙක් දිහා බලනවා. බැලුවහම ඒ පුද්ගලයා තුලත් පේනවා කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. පස්සේ පේනවා මේ අකුසල් නැති වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ මෙයා ධ්‍යාන උපද්දවාගෙන, සමාධි උපද්දවාගෙන, හොඳට සීලවන්ත වෙලා, ධර්මයේ හොඳට පුරුදු කරගෙන ඉන්නවා. එහෙම හිටියනි අනුරාධපුරේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ගුරුන් වහන්සේත් එක්ක ගියා චෛත්‍ය වඳින්ට. ගියාම ගුරුහාමුදුරුවෝ ඇහුවා, ගුරුහාමුදුරන්ගෙන් ඇහුවා, ස්වාමීනි මේ රුවන්වැලි මහා සෑය වඳින්ට මල් තිබ්බොත් හොඳයිද කියලා. අනේ පොඩිදෙම මල් තිබ්බහම කොච්චර අගේද කිව්වා. එහෙනම් චූට්ටකින්ට ස්වාමීනි කියලා කෙලින්ම ඉරිදීෙන් කොහෙටද ගියේ? හිමාලයට ගියා. ගිහිල්ලා පෙරහන් කඩේකට මල් අරගෙන ආවා. ඇවිල්ලා කිව්වා, එතකොට ඇහුවා පොඩිදෙම මල් ටිකයි නොවැ කමන්නේ ස්වාමීනි, ඔක පූජා කරන්න කිව්වා. දැන් මල් පූජා කරනවා පූජා කරනවා පූජා කරනවා පෙරහංකඩේ මල් අවසන් වෙන්නේ නැහැ. ඊට පස්සේ පළවෙනි පේසාවලල්ලිත් මල් පූජා කළා, දෙවෙනි එකෙත් පූජා කළා, තුන්වෙනි එකෙත් මල් පේසාවලට පිරෙන්න මල් පිදුවා. ඊට පස්සේ කිව්වා පොඩිනම මේ මල් ඉවර වෙන්නේ නැහැ නේ කිව්වා. ස්වාමීනි ඔක අනිත් පැත්ත හරවලා ගසන්ට කිව්වා. එතකොට මල් ටික හැලුණා නැතුව ගියා. ඊට පස්සේ ගුරුහාමුදුරුව බැලුවා මේ පොඩි නමගේ අනාගතේ. බැලුවම පේනවා දැන් මේ ඉරිදි ප්‍රාතිහාරේ පෑවට අනාගතේ ඇහැක් එක ඇහැක් විතරක් පේන ගෑනු කෙනෙකුට කැඳ උය උය දිදි පෞල් ජීවිතය දුකසේ ගෙවන ඉරණමක් පෙවුණා. ඊට පස්සේ කිව්වා පොඩි නම ඔය කුසල් තිබ්බා කියලා ඔය කුසලේ ස්ථාවර කරගන්නට ඔය ස්ථාවර නෑ ඕක කිව්වා. ඒ වගේ මේකේ තියෙන බුදුරජාණන් වහන්සේ වදාළ කුසලුත් තියෙනවා පුද්ගලයාට, අකුසලුත් තියෙනවා. පස්සේ කාලෙදී අකුසල් නැහැ. දැන් මෙයා කුසල් තමයි දිනු කරගෙන ඉන්නේ. කුසල් දිනු කරගෙන හිටියාට මෙයා තුල තියෙනවා අකුසල් මුල්. මොනවද තියෙන්නේ? අකුසල් මුල්. දවසක් ඒ උන්වහන්සේ ආකහෙන් වඩිද්දී ඒ ගෑනු දරුවෙක් මේ දර කඩනවා කවියක් කියා. කවියට හිත ගියා. ධ්‍යානේ පෙරීලා පල්හ පහලට වැටුණා. ඊට පස්සේ සිවුරු ඇරලා ගියා. අර ගෑනු දරුවත් එක්ක. ඒගොල්ලෝ නූල් කටින පවුලක්. දවසක් දැම්මියා නූල් මේ නූල් සුද්ධ කර කර ඉන්නවා මේ රෙදිවලට ගන්න නූල් කටිනවා. ඉන්නකොට දැම්මියාට හොඳටම බඩගිනි. ගෑනුවෙක් කෙනා එනවා. එනකට ඇයි මෙච්චර වෙලා ප්‍රමාද වුණේ කියලා මෙයා කෝපෙට අර කටුවෙන් ගැහුවා. ඒ කටුව වැදුනේ ඇහැට. ඇහැට වැදිලා එහෙමම ඇහැල්ලම් පාත් වුණා. මෙයා දුවගෙන ගිහිල්ලා කටුව ඉදිරියලා අරගෙන බිම පෙරලි පෙරලි අඬන්න ගත්තා. එතකොට මේ ගෑනුවෙක් කෙනා කිව්වා අඬන්න එපා, මගේ ඇස් දෙකම පොට්ටු වුණේ නැහැ, එක ඇහක් තියෙනවා කිව්වා. නෑ මං ඒකට නෙමෙයි අඬන්නේ කිව්වා. එක ඇහැක් පේන කෙනෙකුට කැඳ උය උයා දෙන්ට වෙයි බේරියන් කුසල් දහම් ස්ථාවර කරගනින් පස්සේ පසුතැවෙන්න එපා කියලා ගුරු දෙවියන් වහන්සේ මට කිව්වා. මං එදා ගණන් ගත්තේ නෑ කිව්වා. ආන්ගේ වගේ මේකේ තියෙනවා අකුසල් මුල් තියෙනවා විනාශ නොවෙච්ච කියන ඒ අකුසල් මුල් වලින් අකුසල් උපදිනවා. දැන් ඔන්න කුසල් මුල් අකුසල් මුල් දෙකම තියෙනවා.
දැන් අපි කියමු ගිහි කෙනෙක් ඉන්න ඕන හිට ආසාය තියෙනවා ධර්මයට. මාස්පතා සිල් ගන්නට එනවා, වැඩසටහන් වලට එනවා, දස සිල් රැකන් ඉන්නවා, අට සිල් රැකගෙන ඉන්නවා, පන්ස. නමුත් හිටියට අකුසල් මුල් තියෙනවා. ඔය අකුසල් මුල් නැගිටලා ඇවිල්ලා අර කුසල් යට කරපු දවසට අර සියලු දේ තමන්ගෙන් ඈත් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ වගේ අකුසල් මුල් ඉස්මතු වෙලා ආපු දවසට ඒ පුද්ගලයාගේ කුසල් වලට වෙච්ච දෙයක් නැතු යනවා කියනවා. එයාට කියන්නේ දේවමායම් පුද්ගලෝ ආයතින් පරිහාණ ධම්මෝ. මේ පුද්ගලයාට කියනවා එයා හොඳට සාන්තියට හිටියාට අනාගතේ පිරිහි යන කෙනා කියලා. බුදුරජාණන් වහන්සේ දකින එක මේ වගේ. හොඳ සාරවත් බීජ තියෙනවා, කැඩුණු නැති, සිද්දුණු නැති, නරක් වෙච්ච නැති, අවුවට බේලිච්ච නැති හොඳ සාරවත් බීජ තියෙනවා. හැබැයි ඒක දාලා තියෙන්නේ, ඒ සාරවත් බීජ දාලා තියෙන්නේ කොහෙද? ගල් තලාවක. එයා දාලා තියෙන්නේ කොහෙද? ගල් තලාවක. කාලයක් යද්දී අර ගල්තලාවේ තියෙන සාරවත් බීජ පිච්චිලා යනවා. ඒක වැඩෙන්නේ නැහැ, ඒක පැලවෙන්නේ නැහැ. ඒ වගේ කියනවා, ඒ අන්න ඒ වගේ ආනන්දය පුද්ගලයෙක් ඉන්නවා. කුසලුත් තියෙනවා, අකුසලුත් තියෙනවා. කාලය ඒතකොට දැන් මෙයාගේ කුසලුත් තියෙනවා, අකුසලුත් තියෙනවා. මෙයා කුසල් වලට මුල් තැන දීලා වාසය කරනවා. කුසල් වලට මුල් තැන දීලා වාසය කරාට අකුසලයට ඇදී යන ගතිය හිතේ තියෙනවා. අකුසලයට ඇදිලා යන ගතිය හිතේ තියෙනවා. නොමග යන ගතිය හිතේ තියෙනවා. වර්ධින ගතිය හිතේ තියෙනවා. මොකද වෙන්නේ? කාලයක් යනකට අකුසල ධම්මා, මේ කාලයක් යනකට ඒ අකුසල් ධර්ම නැති වෙලා තියෙනවා. නමුත් අකුසල් මුල් තියෙනවා. ඒ අකුසල් මුල් වලින් අකුසල් හට ගන්නවා. දැන් බලන්න පින්වත්නි, අනාත්ම දෙයක තියෙන ලක්ෂණේ. දැන් එහෙමනම් අපිට පේනකට කෙනෙක් කවුරු හරි කෙනෙක් අපිට පේනවා කියම එක කාලයක් තියෙනවා බිබී ඉන්නවා, එක්ක නොමග ගිහින් ඉන්නවා, හොරකම් කර කර ඉන්නවා. කාලයක් යනකට අපිට පේනවා මේ කෙනා එයින් වැළකීලා සිල් සමාදන් වෙලා ඉන්නවා. ඒ මොනවා වෙලාද? යාගේ අකුසල් මුල් යටපත් වෙලා කුසල් මුල් බලවත් වෙලා. තව කෙනෙක් හොඳට ඉන්නවා, පස්සේ කාලේ අපිට පේනවා ව්‍යා පිරීලා ගිහිල්ලා සීල ගුණධර්ම මුකුත් නැහැ. ඊළඟට ඕනෑම ලාමක වැඩක් කරන්නට ලීස්ති. මොකද හේතුව? අර අකුසල් ටික පිරිහිලා තිබිච්ච අකුසල් මුල් පණ ගැන්විලා ඇවිල්ලා. ආං බුදුරජාන් වහන්සේ වදාළ ආං ඒ වගේ ආනන්දය තථාගතයන් වහන්සේ දකින්නවා. අනාගතේ පුද්ගලයා අනාගතේ පිරිහිලා යනවා දකිනවා. දැන් බලන්න පින්වත්නි, අපිත් ඔය ගොඩේ තමයි ඉන්නේ. එතකොට අපි තුලක් තියෙනවා කුසල් දහම් තියෙනවා, අකුසල් තියෙනවා. අකුසල් දහම් තියෙනවා, කුසල් අකුසල් දෙකම තියෙනවා. එතකොට අපි නිකන් කුසලයකට ආපමණින් රැවටෙන්න ඕනේ. අපි අකුසල් ප්‍රහාණය වෙච්ච අය කියලා. ඒ හේතුව අර අකුසලෙන් ආපහු අපිව අකුසලේ කරා අකුසල් මුල්ලින් අදගෙන යන්න පුළුවනි. ඒකේ භයානකකම කියන්නේ මේක. අකුසලයේ මතුවුනොත් ඒ කෙනාට දුගතියන්ට හේතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ, තථාගතයන් වහන්සේ තව පුද්ගලයෙක්ව දකිනවා. ඒ පුද්ගලයා තුලත් කුසලුත් තියෙනවා, අකුසලුත් තියෙනවා. අන්න එහෙම දැකලා තමයි දේවදත්තව පැවිදි කළේ.
එතකොට බුදුරජාණන් වහන්සේ දේවදත්තය පැවිදි කළේ දේවදත්ත තුල තිබුණා කුසලුත් තිබුණා අකුසලුත් තිබේ. කුසලෙන් තමයි දේවදත්ත ධානය පැද්දෙව්වේ. දේවදත්ත පළවෙනි ධානය පැද්දෙව්වා, දෙවෙනි ධානය පැද්දෙව්වා, තුන්වෙනි ධානය පැද්දෙව්වා, හතරවෙනි ධානය පැද්දෙව්වා. එතකොට ඉපැද්දෙව්වේ මොකෙන්ද? කුසලෙන් ඉපැද්දෙව්වේ. හැබැයි ප්‍රහාණය නොවී තිබ්බා මොකද්ද? අකුසල්. කාලයාගේ ඇවෑමෙන් මොකද වුනේ? අර කුසල් නැති වෙලා නැති වෙලා නැති වෙලා ගිහිල්ලා කුසල් මුළුත් නරක් වුණා. කුසල් මුළුත් දාලා පිච්චිලා ගියා. අන්තිමට කොච්චර දාලා පිච්චිලාද ගියා කියන්නේ කියනවා ආනන්දය තථාගතයන් වහන්සේ අන්තිමට දකින මේ පුද්ගලයාව. ඒ පුද්ගලයාගේ අස්ලෝමේක අග තැවරෙන ප්‍රමාණයවත් කුසලයක් හොයාගන්න නැහැ. එච්චරටම නැතිවලා ගියා. ඒකාන්ත කාලකේහි අකුසලේහි සමන්නාගතෝ. ඒකාන්තෙම කළු අකුසල් වලින් වැහිලා ගිහිල්ලා ඒ පුද්ගලයා සම්පූර්ණයෙන්ම අකුසලෙන් වැහිලා යනවා. අකුසලෙන් වැහිලා යන්නේ පංචානන්තරී කර්මෙන්. කෙනෙකුට මව් කෙනෙකුගේ අතින් මව් මැරුණොත් ඒ පුද්ගලයාගේ තියෙන සියලු කුසල් මුල් පිච්චිලා යනවා, නැති වෙලා යනවා. එතකොට කුසල් මුල් ඉතුරු වෙන්නේ. දැන් පිටට පේනවද ඕක? පිටට පේන්නේ නැහැ. ඒක මේ කොහොමද වෙන්නේ කියලා පුද්ගලයාගේ අපි ගත්තොත් ඔන්න පියා අසනීප වෙලා ඉන්න රෝහලේ ළමයා යනවා, හොඳට ලස්සනට ඇඳගෙන යනවා, හොඳ වාහනයක යනවා. ගිහිල්ලා කතා කරලා කියනවා දොස්තර මහත්තයාට, කියනවා ඩොක්ටර් මේ මගේ පියා දුක් විඳිනවා, මට දකින්න බෑ. මෙයව ඉන්ජෙක්ෂන් එකක් ගහලා මරන්නට මං කැමතියි කියනවා. ඒ රටවල තියෙනවනේ. එතකොට දොස්තර මහත්තයා කියනවා එහෙනම් මේ ෆෝම් එක පුරවල මේක අස්සම් කරන්න කැමැත දීලා අස්සම් කරනවා. අස්සම් කරාට පස්සේ අර දොස්තර ඉන්ජෙක්ෂන් එකට වහතික අරගෙන අරගෙන ඇඟට විදිනවා. තාත්තා මෙතන මැරෙනකොට දරුවගේ කුසල් මුල් ඔක්කොම පිච්චිලා යනවා. බලන්න පිටට පේන එකක්ද මේක? එයා ලස්සනට ආපු විදිහටම ටයි කෝට් ඇඳගෙන කාර් එකේ නැගලා ගෙදර යනවා. නමුත් කුසල් මුල් සම්පූර්ණයෙන් පිච්චිලා යනවා. ඊටවත් සම්පූර්ණ ඒකාන්ත කාලකෙහි අකුසලේහි ධම්මේ සමන්නාගතෝ. සම්පූර්ණ කළු අකුසල් වලින් වැහිගෙන යනවා කියනවා. ඊට පස්සේ එයාට යගේ ඇති වගේ මව් මැරුණොත්, පියා මැරුණොත්, රහතුන් මැරුණොත්, රහතන් වහන්සේලා කොච්චර නම් මැරුම් කාලා තියෙනවද? අපේ රටේම කොච්චර මැරුම් කාලා තියෙනවද? අපේ ඉතිහාසය බලද්දි අනුරාධපුරයේ ඇති වෙච්ච ආක්‍රමණවලදී මේ දකුණු ඉන්දියාවේ ඒ පුද්ගලයන් අතින් කොයිතරම් මැරුම් කෑවද? මහසිං රජ දවසේ කොයිතරම් රහතුන් මැරුම් කෑවද? ඒ වගේ මෙතකොටේ පංචානන්තරී කර්ම, ඊළඟට සංඝබේදී කොච්චර සංඝබේද කරපු අය ඉන්නවද? භික්ෂුන් වහන්සේලා. එතකොට සංඝබේදී වෙච්ච අය, සංඝබේදී කරපු අය, එතකොට බුදුරජාණන් වහන්සේට ගල් පෙරලලා ගල් පෙරලුවා කියලා නෙමෙයි ආනන්තරි පාපකාරී වුණේ. මොකෙන්ද වුණේ? ආදේශ සහගත සිතින් ශාරීරියේ ලේසලවීම. ගල පෙරලුණාට පස්සේ ගල් පතුරක් වැදිලා ලේ විසුණු දේශාක සිතින් මරන්නට කළේ ලේසෙල වුණා. ලේසෙල වෙච්ච ගමන් ආනන්තරීය පාප කර්මේ සිද්ධ වුණා. ඊට පස්සේ එක පිට එක කරගත්තනේ ආනන්තරීය පාප කර්ම, සංගබේදිත් කරගත්තා. එතකොට මේ පංචානන්තරීය කර්ම වලින් කායස්ස බේදා පරම් මරණ, කය බිඳී මරණින් මතු
අපායන් දුක්ගතින් විනිපාත නිරයන් උපජ්ජති සැපේ නැති දුගතියවන විවස පතිතවන යටට හැරිලා යන නිරයේ උපදිනවා. එතකොට මොකද ඒ වුණේ? කුසලුත් තිබුණා, අකුසලුත් තිබුණා. මොකද වුණේ? අකුසල් මතුවෙලා අර කුසල් මුල් සියල්ල දාලා පිච්චිලා ගියා. දැන් මේකේ භයානකකම ඒකයි පින්වත්නි. තෙනෙකුට කුසල් මුල් පිච්චිලා යන්න මහ වෙලාවක් යන්නේ නැහැ. ඒ හේතු අකුසල් මුල් තියෙනවනේ. අකුසල් මුල් තියෙනවා. මේකේ තියෙනවා ඉබඳු කෙනෙක් ගැන. මේකේ අර දේවදත්ත උපමා කරගෙන මේකේ තියෙන්නේ. මේකේ තියෙනවා කුණු වෙච්ච බීජයක්. කඩුණු කුණු වෙච්ච නරක් වෙච්ච පැල නොවන බීජයක් සාරවත් බිමක වැටිලා තියෙනවා වගේ. ඒ කියන්නේ බුද්ධ සාසනයේ නිමිති සිවුරු පරෝගනේ නීටි සාරවත් බිමේ තියෙනවා. හැබැයි තියෙන්නේ පැලවෙන්න බැරි කුණු වෙච්ච කැඩිච්ච බිඳිච්ච බීජයක්. ආන් ඒ වගේ කියනවා ආනන්ද, ඒ වගේ තමයි මේ පුද්ගලයාට කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. කාලයක් ගෑවෙමින් අර අකුසල් බලවත් කොච්චර බලවත් වුණාද කියන්නේ කුසල් පිච්චිලා යනවා. කුසල් මුල් මුලක් ඉතුරු වෙන්නේ නැහැ කියනවා. කුසල් මුලක් ඉතුරු වෙන්නේ නැතුව පිච්චිලා යනවා. ඊට පස්සේ කෙනා මරණින් මත්තේ නිරයේ. එතකොට ඒක සිද්ධ වෙන්නේ මොකෙන්ද? ආනන්තරීය කර්ම වලින්. දැන් මේ ආත්මේ ආනන්තරීය පාප කර්මෙන් නොයි අපි පරිස්සම් වෙලා වුණා කියමු. ලබනාත්ම වෙන්න බැරිද? පුළුවන් නේ. අපි කිව්ව මිසදුටු ආගමකට අපි ගියා. නැත්තම් මිසදුටු දේශපාලන මතයක් දැරුවා. පින්පව් විශ්වාස කරන්නේ නැති සමහර දේශපාලන මත තියෙනවා. අම්මා හරි මරුවට කමන්නේ වැරදිනම් කියන ඒවා උගන්වන දෙමාපිය වුණත් මරුවට කමන්නේ කියලා උගන්වන දේශපාලන මත තියෙනවා. මේකට තරුණ වයසේ කෙනෙක් අහු වුණා. අහු වෙලා දැන් දෙමාපිය කියනවා තෝ ඔකට යන්න එපා කොළෝ කියලා උන්න අවවාද කරනවා. අම්මා තාත්තා අවවාද කරනවා තෝ යන්න එපා ওই දේශපාලනේ කරන්ට. අවවාද කරන එකට ගිහිල්ලා කියනවා යාළුවන්ට මට මේක දෙමාපියන්ෙන් බේරුමන්නේ එපා කියනවා. යාළුවෝ මොකද කියන්නේ? උඹ උකට යටත් වෙන්න එපා. උඹ තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයට වැඩ කරපන් කියනවා. එතකොට මොකද වෙන්නේ? මියා ගිහිල්ලා දෙමාපියන්ව විනාශ කරනවා. නැති වෙන්න මොනවද? කුසල් මුල්. කුසල් මුල් නැති වෙලා සම්පූර්ණයෙන් වහා ගන්න මේ ආත්මේ වෙච්ච නැති එක ඊළඟ ආත්මෙ වෙන්න පුළුවන්. ඊළඟ ආත්මෙ වෙන්න පුළුවන්. ඔන්නේ පෞල් ජීවිතයේ ගෙවෙනවා. එක්ක නෝන කියනවා මට බෑ තමුසලාගේ අම්මා තාත්තත් එක්ක මේ ගෙදර ඉන්න. මොකක් හරි කරලා නැති කරපන් කියනවා. එහෙම බිරිඳගේ කීමට දෙමාපිය නැති කරපු අය ඉතිහාසයේ නැද්ද? ස්වාමියාගේ කීමට දෙමාපිය නැති කරපු අය ඉතිහාසයේ නැද්ද? ඉන්නවා. ආනන්තරී පාප කර්ම සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ අකුසලයට අකුසලයේ ඉස්මතු වෙලා කුසලයේ නැත්තරම නැති වෙන ජීවිත තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය මේ විදියට තේරුම් ගන්න කියනවා. එක පුද්ගලයෙක් ඉන්නවා මුල්ම අපි ඉස්සලාම කීපෙක් කෙනා කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. කාලයගේ ඇවෑමෙන් මොකද වුනේ? අකුසල් යාට වැඩි වුණා, කුසල් නැති වුණා. හැබැයි කුසල් මුල් විනාශ වුණේ නැහැ. ඒ නිසා යාට පුළුවන් වුණා ආයමත් ඒ කුසල් මුල් වලින් කුසල් උපදවා ගන්නට. තව කෙනෙක් ඉන්නවා කුසලුත් තිබුණා අකුසලුත් තිබුණා. ඔන්න අකුසල් නැති වෙලා ගිහලා කුසල් තියෙනවා. හැබැයි අකුසල් මුල් විනාශ වුණේ නැහැ.
ඒ නිසා කාලයක් ගෙවෙමින් මොකද වෙන්නේ? අර අකුසල් මුල්වලින් අකුසල් මතුවෙලා කුසල් යටපත් කළා. එයාත් පිරිහි යනවා. තව කෙනෙක් කියනවා එයා කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. කාලය ගෙවෙමින් එයාගේ කුසල් සම්පූර්ණයෙන්ම නැති වෙලා කුසල් මුලුත් දාලා පිච්චිලා ගිහිල්ලා අකුසලෙම සම්පූර්ණයෙන්ම යව වසා ගන්නවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේට වදාලා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේ පුද්ගලයන් තුන් දෙනෙක් ගැන වදාලා, භාග්‍යතුන් වහන්සේ මේ පුද්ගලයන් තුන් දෙනාට සමසම කොට තවත් පුද්ගලයන් ගැන අපට කියා දෙන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා, ආනන්දේ කියා දෙන්න පුළුවනි. කියනවා ආනන්දේ තව පුද්ගලයෙක් ඉන්නවා, ඒ පුද්ගලයා දිහාත් භාග්‍යතුන් වහන්සේ බලනවා. බලද්දි කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. පස්සේ කාලේ බලද්දි පේනවා කුසල් දහම් නැති වෙලා අකුසල් දහම් ඇවිල්ලා. ඒ කියන්නේ දැන් එයාගේ කුසල් දහම් නැතිවෙල එයා වැරදි වලට පෙළඹිලා ඉන්නවා. හැබැයි එයාට කුසල් මුල් තියෙනවා. පස්සේ කාලේ පේනවා එයා ඒ කුසල් මුලුත් නැති කරගෙන අර මහදන සිටුවරයාගේ ඒකේ වුණේ මහදන සිටු ජෝඩුව ධනවන්ය අර බොහොම ධනවත් සිටු පවුලක් හිටියනේ සිටු ජෝඩුව. එතකොට ඒ ගිනට බොහොම ධනෙ තිබ්බා. හැමදාම ඒ ගෙදර පාටි දෑවා. යාළු මිත්‍රයෝ ඇවිල්ලා විනෝද වුණා. කාලයාගේ ඇවෑමෙන් ඒගොල්ලෝ පිරිහි ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කා මේ දෙන්නා තරුණ වයසේ පැවිදි වුණා නම් රහත් වෙන්න තිබුණා. ආයේ මධ්‍යම වයසේ පැවිදි වුණා නම් අනාගාමී වෙන්න තිබුණා. සකදාගාමී වෙන්න තිබුණා. සෝවාන් වෙන්න තිබුණා. නමුත් ඒ නැති වෙවි. ඒ කුසල් මුල් තමයි සිඳි සිඳි යන්නේ. අන්තිමට මේ ජෝඩුව සිඟමනේ යනවා. සවැත් නුවර සිඟමනේ යනවා. එදා බුදුරජාණන් වහන්සේට සිනහ පහළ වුණා. ආනන්ද හාමුදුරුවෝ ඇහුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිනහ පහළ වුණේ ඇයි? ආනන්ද පේනවද කියලා ඇහුවා. අර වයසක දෙන්න අර සිඟමනේ යන දෙන්න පේනවද කියලා ඇහුවා. ස්වාමීනි ඔය අර මහදන සිටුවරයයි සිටු දේවි නොවේ. ඒක තමයි කිව්වා. මේ දෙන්නාගේ දැන් කුසල් මුල් නැහැ කිව්වා. දැක්කද? කුසල් මුල් ඉතුරු වෙලා තියෙන කුසල් මුලුත් නැති වෙලා යනවා. එහෙනම් මතක තියාගන්න හැමෝගෙම කුසල් මුලින් කුසල් උපද්දවන්නේ නැහැ. අකුසල් ඇති වෙලා කුසල් මුල් තියෙනවා. හැබැයි තමන්ගේ කුසල් මුල් උපද්දවා ගන්නට තමන්ගේ උනන්දුවක් නැත්තම්, තමන්ගේ ඕනෑකමක් නැත්තම්, තමන්ට අවශ්‍යතාවයක් නැත්තම් ඒක උපදින්නේ නැහැ. කාලය ගෙවෑමෙන් ඒ කුසල් මුලුත් නැති වෙලා, කුසල් මුලුත් නැති වුණොත් මිනිස්සුකගේ මේ ජීවිතේදී දැන් අපි කියමු අපි ඔන්න මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. දැන් අපේ ජීවිතය තුළ කුසල් අකුසල් දෙකම තියෙනවා. ඔන්න කාලයක් යද්දී කුසල් පක්ෂේ අපි කිව්ව ඔන්න දැන් ඔන්න අපි තරුණ වයස කෙනෙක් ඉනවා. කුසල් උපදවාගෙන සීල් රැකගෙන ඉන්නවා. ඊට පස්සේ ඔන්න මේ කෙනා කුසලයට පක්ෂ වෙලා ඉන්නවා. විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ සැමියා වෙන්න පුළුවනි, බිරිඳ වෙන්න පුළුවනි. එයා තමන් බැඳපු කෙනාට දැඩි ලෙස ඇලෙනවා. ඊට පස්සේ හිතනවා දැන් මියාව කුසලයට යවන්න හොඳ නැහැ. බැරි වෙලාවත් මහණ වුණොත් කියලා ඔන්න බයක් හට ගන්නවා. බයක් හට අරගෙන අර කුසලයට යන්න තියෙන පැත්ත සම්පූර්ණයෙන්ම හිමින් හිමින් වහලා දානවා. කාලයක් යනකොට මෙයාට අර කුසල් ඔක්කොම අමතක වෙනවා. අකුසලේම හිත බැස ගන්නවා. වෙන්න බැරිද? අදත්
අදත් වෙන්න පුළුවන්. එහෙම වෙච්චා ඉන්නවා. කසාද බඳින්න ඉස්සර වෙලා බොහෝම පින් දහම් කරපු සීල් ගත්ත අය බැන්දර පස්සේ ධර්මයේ පැත්ත පලාතේ බලන්නේ නැති අය ඉන්නවා. මොකක්ද ඒ වෙන්නේ? අර කුසල් මුල් සිද ගන්නවා. වනසා ගන්නවා. ඉතින් තමන් තමයි විනාශ වෙලා යන්නේ. මම ඒකයි මේකේ තේරුම අපි දැනගන්න ඕනේ. ඒකයි මේ ධර්මයේ තුල බේර ගන්න ඕනේ කාවද? තමාව බේර ගන්න කොටස තමන් දන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. තමන්ගේ පැත්තෙන් විශාල දෙයක් තියෙනවා. තමන්ගේ පැත්තෙන් තමන් දන්නේ නැත්තම් කරගන්න දේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ, මෙයාට තියෙනවා කුසල් මුල් සිඳිලා නැති. හැබැයි පස්සේ කාලෙදී ඒ කුසල් මුල් ලොක්කෝම වනසා ගන්නවා. ඒ කිව්වේ හතරවෙනි පුද්ගලයා. කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. කාලයාගේ අවෑමෙන් අකුසල් පැත්තට යනවා. ඊට පස්සේ කුසල් මුල් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ආයේ කුසල් මුලුත් වනසා ගන්නවා. මේ පුද්ගලයාට කියනවා පිරිහි යන කිනා කියලා. ඒ මොන වගේද කියලා? ආනන්දය, ගිනි අඟුරු ගොඩක්, ගින්නක වමනාවක් තියෙන කෙනෙක් ගිනි අඟුරු ගොඩක් ගලක් උඩ දානවා. ගලක් උඩ දාලා ගිනි අඟුරු ගොඩ දිගට දිගට අවුලෝ ගන්න පුළුවන්ද? බෑ. ඇයි හේතුව? ගලෙන් උදව්වක් නැහැ ගිනි අඟුරු ගොඩට. ඒ වගේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේක හරියට ජීවිතේ හරියට ඉර බැස ගියා වගේ කියනවා. අර කුසල් මුල් තිබ්බා. හැබැයි ඒ කුසල් මුල් නැතිවීම මොකක් වගේද? ඉර බැස ගියා වගේ. ඉර බැස ගියාම එයාට මොකද තියෙන්නේ? කරුවල ලැබුණා වගේ කියනවා. ඊළඟට කියනවා හවස් වෙද්දී රජ්ජුරුවන්නේ හවස්වෙද්දි රජ්ජුරුවන්ගේ භෝජන ශාලාව වැහුවා වගේ කියනවා. බත් නෑ. හවස්වෙද්දි භෝජන ශාලාව තියෙන ටික ඉවර කර මොකද කරන්නේ? ඔක්කොම සුද්ධ කළා, වලම්පිකන් හොදලා ඔක්කොම කළා, දොරල් වහනවා. ඒ වගේ කියනවා මෙයා. කවුද? මෙයාට කුසලුත් තිබ්බා අකුසලුත් තිබ්බා. කාලයාගේ ඇවැවෙන් මෙයාගේ කුසල් චූට්ටක් ඉතුරු වෙලා තියෙනවා. කුසල් මුල් ඒ මුලුත් නැති කරගත්තා. ඒ වගේ තමයි කියනවා රජ්ජුරුවන්ගේ භෝජන ශාලාව හවස් වෙද්දි වැහුවා වගේ කියනවා. බලන්න ලස්සන ප්‍රමාව. හවසෙද්දි වහන්නේ මෙහෙමයි. හා දැන් කරවල වේගෙන ඉන්නේ, දැන් කෑම නැහැ කියලා වහනවා කියනවා. ඒ වගේ කියනවා ආලෝක අන්තරහිත අන්ධකාරෝ පාත වූතු, දැන් කරවල වේගෙන ඉන්නේ, දැන් එළියේ නැහැ, දැන් මේකේ කෑම නැහැ කියලා වහනවා කියනවා. ඒ වගේ කියනවා යාට කුසල් නැතිවීම. බලන්න මේ මිනිස්යන්ට වෙන දේවල් මේ මනුස්ස ලෝකේ ආපු මිනිස්යන්ට වෙන දේ මේ. ඊයේ මිනිස්යන්ට වෙච්ච දේ අද අපිට වෙන්න පුළුවන්. ඒ වගේ කියනවා ආනන්දේ මේ ලෝකේ මනුස්සයෙක් ඉන්න, එයාට කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. පස්සේ කාලේදී එයා අකුසල පැත්තට හැරෙනවා. හැබැයි කුසල් තියෙනවා. හැබැයි මෙයා මේ ගැන අවධානයක් නැහැ. මෙයා මේ කුසල පැත්තේ ඉස්මතු කරගන්න ඕනෑකම නැහැ. මෙයාට වීරියක් නැහැ. මෙයා ඒකට වමනා කරන කරුණ සේවනය කරන්නේ නැහැ. මෙයා සත්පුරුෂ ආශ්‍රයයකට එන්නේ නැහැ. මෙයා සත්පුරුෂ ධර්මයක් සේවනය කරන්නේ නැහැ. මේ අසත්පුරුෂයන්ගේ පැත්තේම ඉන්නවා. කාලය ගෙවෙමින් අර කුසල් මුල් නැත්තට නැති වෙලා සිඳිලා යනවා. රජ්ජුරුවන්ගේ භෝජන ශාලාව වැහුවා වගේ කියනවා. ඉර බැස ගියා වගේ කියනවා. ගින්න ඕන කෙනෙක් ගිනි අඟුරු ගලක් උඩ දැම්මා වගේ කියනවා. මුකුත් නෑ කියනවා. ඒ තමයි හතරවෙනියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා
ආනන්දේ තව පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා තුලත් කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. එහෙනම් මතක තියාගන්න පින්වත්නි, මේ මනස ලෝකේ ආපු අපි තුල කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. හැබැයි මේ දෙකම අපේ ක්‍රියාව මත නැසී නැසී යනවා, එක්ක වැඩි වෙනවා. මේ පුද්ගලට කුසල් මොන ගැහෙනවා. අපි ගමු මේ ඔන්න කුසල් අකුසල් තියෙන කෙනෙක් ඉන්නවා. කුසල් මොන ගැහෙනවා. කුසල් මොන ගැහෙන එකට බුද්ධ කාලේ එහෙම එකක් වුණා. හිඟන්නේ හිඟන ළමේ පැවිදි වුණා. පැවිදි වෙන්න යද්දී යාගේ තැටියයි හිඟන රෙදි කඩේ ගස්බිනියක් අස්සේ හැංගුවා. හංගලා පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලයක් ගියාම මෙයාට හිතුණා මේ දැන් ඔන්න පැවිදි වුණා කියන කුසල් මතු වුණා. කුසල් මතු වුණාට අකුසල මූලං අසමුච්චින්නම් අකුසල් මුල් තියෙනවා නොසිඳී. දැන් මෙයාට සිවුරු අරින්ට හිතෙනවා. සිවුරු අරින්ට හිතෙනකොට මියා අර මෙයා හංගපු තැන තියෙනවනේ තැටියයි රෙදි කෑල්ලයි අමුඩ රෙද්දයි තැටියයි හංගපු තැන, එතනට යනවා. ගිහිල්ලා ඒක දිහා බලාගෙන හිතනවා, තෝ ආයෙත් මේ තැටියත් ඇන්න මේ උතුම් අරහත් දජේ වීසිකොල්ලා අර කබල් රෙදි කෑල්ල ඇඳගෙන තෝ හිඟමනේ යන්ටද හදන්නේ, තෝ දුකට වැටෙන්නද හදන්නේ කියලා අර අකුසලයට ගරහනවා. එතනට ගිහිල්ලා අකුසලයට ගරහලා එනවා. එතකොට ඒ අකුසලයට ගරහලා ආවට පස්සේ ටික දවසක් අකුසල ඉස්මතු වෙන්නේ නැහැ. හැබැයි අකුසල මුල් තියෙනවා. ආය කාලයක් යනකට ආය හිත කියනවා මේකෙ නිදහසක් නැහැ. කලින් උඹට කොච්චර අගෙයිද? ඒ මතක් කරලා දෙන්නේ මොකෙන්ද? අකුසල මුලින්. කුසල් මුල් නෙමෙයි ඒ, අකුසල් මුල්. අකුසල් මුලින් මතක් කරලා දෙන්නේ. ආය මෙයා හොරාට යනවා. එතනට යන්නේ ඒක අරගෙන සිවුරු වරින්ට හිතාගෙන. ආයි ගිහිල්ල එයා මොකද කරන්නේ? එයා කුසල් මතක් වෙනවා. අර අකුසල මූලයට ගරහනවා. තොට ලැජ්ජ නැද්ද? තෝ මේ සංසාරේ වැටි වැටි ආපු එකෙක්. තොට දුර්ලභ අවස්ථාවක් මේ ලැබුණේ. තෝ ආයි භයානක දෙයකටද මේ පැටලින්න යන්නේ කියලා ආයමත් තමන් හිතේ ඇතිවෙච්ච අකුසලයට ගරහනවා. දැන් භික්ෂුන් වහන්සේලා අහනවා. දැන් ගරහලා මෙයා එනවා. අහනවා කොහෙද හැබෑට තමුන් වහන්සේ ගියේ කියලා අහනවා. අහනකට කියනවා මං උපදෙස් ගන්නට ගියා. හත් වතාවක් ගියා. අන්තිම වෙද්දී ඔන්න මෙයා අනාගාමි වුණා, රහත් ඵලයට පත් වුණා. අකුසල් මුල් නැත්තටම නැති වුණා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා, ඔබ වහන්සේ කලින් අර උපදෙස් ගන්නට කියලා ගියානේ, දැන් මොකෝ යන්නේ නැත්තේ? දැන් යාගේ උපදෙස් මට වැඩක් නැහැ කියනවා. මං බේරුණා කියනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට මේක හොයාගන්න බෑ, මේ මොකද්ද උනේ කියලා. බුදුරජාණන් වහන්සේට ගිහින් කියනවා, ස්වාමීනි භාග්‍යතුන්ට මෙන්න මෙහෙම පළහිලව්වක් කියලා. ඊට පස්සේ අහන මොකද්ද මහන මේ උනේ කියලා. අනේ ස්වාමීනි මට සිවුරු වරින්ට හිතුණා. මම ගිහි ජීවිතයේ දුක මෙනෙහි කළා. මම එද්දි මං හුඹහයි ගස් බෙනේක හිඟා කාපු තැටියේ රෙදි කඩේ සංගවා ආවා. මට අරතියක් ඇතුණොත් යන්යන් කියලා. මං එතෙන්ට අරතිය ඇති වෙනලට ගිහිල්ලා මටම බැනගත්තා. මං ඒකෙන් බේරුණා කිව්වා. තමන් තමන්ට බැන නොගත්තා නම් සමහරට තාමත් හිඟමනේ යනවා. දැක්කද? තමන්ගේ අකුසලීට තමන් බැන ගැනීමෙන් තමයි අකුසලී ප්‍රාණිකට ගත්තේ. ඒ වගේ බුදුරජාන් වහන්සේ වදාලා අකුසල මූලං අසමොච්චින්නම් නොසින්දුනු අකුසල මුල් තියෙනවා. ඒ අකුසල මුල් වලින් ආස්වාදේ මෙනෙහි කරලා දෙනවා.
සැප වේදනාව මෙනෙහි කළ දෙනවා. තමන්ට ලබා ගන්න බැරි අද්භූත දේවල් මෙනෙහි කළ දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පස්සෙ යනවා. දැන් එහෙම යන්නේ නැතුව කෙනෙක් එහෙම වෙද්දි වෙද්දි ඒ අකුසලේ මැඩලනවා යා. ඒ අකුසල් එතකොට නොසිඳී යම් අකුසලයක් අකුසල් මූලයක් තිබුණද ඒ අකුසල් මුල් කාලය ගෑවෑමෙන් සිඳිලා 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 සබ්බේන සබ්බං සමුග්ඝාතං ගච්ඡති සියල්ලම නැත්තටම නැති වෙලා යනවා අකුසල් මුල්. රහත් උනා කියන්නේ අකුසල් මුල් නැත්තටම නැති උනා. නැත්තටම නැති උනා. බුදුරජාන් වහන්සේ කාලේ තව කෙනෙක් හිටිය චිත්තහත් තෙරුන් වහන්සේ කියලා. ඒත් එහෙමයි. ගොවියෙක් කියා. එයා පැවිදි වෙන්න ආවා. ටිකක් කල් යද්දි මොකද මතක් වුණේ? උදැල්ල මතක් වුණේ. හත්වෙනි වතාවේ තමයි එයා උදැල්ල වීසිකලේ. බලන්න පොඩි දෙයක් ඉතුරු කරගෙන එනවා. විමුක්තිය කරා යන්න බාධා ඇති දෙයක් ඉතුරු කරගෙන එනවා. එතකොට ඒ ඉතුරු කරපු දේ තමයි තමන්ට පස්සෙන් ඇවිදින් හානි කරන්නේ. පුංචි දෙයක් ඉතුරු කරගෙන එනවා. ඒ විමුක්තිය පැත්ත හැරීගෙන එනවා. නමුත් ආපස්සට බලන්න ඉඩක් හදාගෙන විමුක්තිය පැත්ත නොබලා ආයි දුක පැත්ත බලන්න සිදුරක් හදාගෙන එනවා කෙනෙක්. ඒ වගේ තමයි චිත්තහත් තෙරුණාන්සේ ආවෙ ගෙදර. එදා බිරිඳ ඇහුවේ ඇයි ආවේ කියලා. නෑ මං ආවා කිව්වා. එදා බිරිඳ රහට කන්ට දුන්නා කියලා. ඊට පස්සේ ඒ කාපු දවස හිතුවා මම මේ පිණ්ඩපාත ගිහින් ගෙවල් ගාන ගිහිල්ලා හොයාගෙන කන දෙයක් මෙච්චර රහ නෑනේ. අන්න බැඳුනා ආපහු. ටික කාලයක් ගියා. ආයේ බිරිඳ ගෙදර සම්ඩු සරුවා. මට මීට වඩා කොච්චර සැපයිද පැවිදි වෙච්ච එක කියලා. ආයේ පැවිදි වුණා. ආයේ ටික කලක් ගියා. ඊට පස්සේ මතක් වුණා කමන්නේ බැන්නත් එයා මගේ බිරිඳ නොවේ. ආයේ ගියා. මෙහෙම හත්වෙනි වතාවේ කල්පනා කළා නෑ මට බිරිඳ නෙමෙයි හානි කළේ. හරියටම හානි කරපු එක අහුණා. මොකද හානි කළේ? උදැල්ලමයි. උදැල්ල හරහා ගෙදර ආවේ. ඊට පස්සේ මොකද කළේ? වැවේ යුරට ගිහිල්ලා කරකෝල කරකෝල උදැල්ල අර පෙත්ත වීසි කරනවා වගේ ඈතට වීසි කළා. වීසි කළා තමයි ගිහිල්ලා පැවිදි වෙලා සියලු අකුසල් මුල් සිඳ දැම්මා. රහත් ඵලයටපත් වුණා. එතකොට බලන්න මේ කෙනෙකුගේ අකුසල් මුල සිඳ දාන්නටත් දක්ෂ අය ඉන්නවා. අකුසල් මුල් සිඳ දමන්නට දක්ෂ අය ඉන්නවා. ඒ තමයි පස්වෙනියක්. අනි කලින් එක්කෙනා සිඳ දැම්මේ අකුසල් මුල් නෙමෙයි, කුසල් මුල් වනස ගත්තා. එතකොට තමහරු ඉන්නවා තමන්ට යම් කිසි කුසල් මුලක් ඇද්ද ඒ කුසල් මුල රැකගන්නටවත් දක්ෂ නැහැ. මේ පුද්ගල වෙනස්කම් මේවා මේ සියලුම පුද්ගලයන් එකම රටාවට යන්නේ නැහැ. දැන් මේකෙන් හොයාගන්න පුළුවන් බොහොම පැහැදිලිව. සියලුම පුද්ගලයන් එකම රටාවට යන්නේ නැහැ. සමහරුන්ට කුසල් මුල් තියෙනවා, කුසල් මුල් වනස ගන්නවා. සමහරුන්ට අකුසල් මුල් තියෙනවා, අකුසල් මුල් වනස ගන්නවා. ඊළඟට තව පිරිසක් ඉන්නවා. එමේ පුද්ගලයාත් බුදුරජාණන් වහන්සේ දකිනවා කුසල් මුලුත් තියෙනවා, අකුසල් මුලුත් තියෙනවා. නමුත් ඒ කිනාට අකුසල් දහම් තිබ්බට අකුසල් මුණ ගැහින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට සමහර අය එනවා. අර එක පොඩි දරුවෙක් ආවා, අවුරුදු 7යි වයස. දෙමාපිය වඩාගෙන එක්කන් ආවේ. ඇවිදින් සාරි මේ බුදුරජාණන් වහන්සේට බාර දුන්න ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ, අපි මේ දරු සිඟිත්තාට හරි ආදරේ. මේ දරුවා දුක් විඳිනවාට කැමති නැහැ ස්වාමීනි. ඒ නිසා අපි හිතුවා මේ දරුවා භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න ඕනේ කියලා. ස්වාමීනි මේ දරුවා කිරි අනුකම්පාවෙන් බාර ගන්නට කිව්වා. බුදුරජාණන් වහන්සේ ළමයා දිහා බැලුවා. කුසල් තියෙනවා, අකුසල් තියෙන හැබැයි අකුසල් මොන ගහිලා නැහැ. වයස කීයද? 7යි. බාර ගත්තා.
සාරිපුත්ත මහරහතන් වහන්සේට දුන්න සාරිපුත්ත මේ දරුවා පැවිදි කරන්නට මෙයා ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙනවා කිව්වා. උදේ පැවිදි කළා, හවස රහත් වුණා. අකුසල් මුල් මොන ගැහුණාද? නෑ. මේකේ තියෙනවා ඒ පුද්ගලයාට සමහර අය ඉන්නවා අස්ලෝමේක අග ගෑවෙන තරම්වත් අකුසලයක් ස්පර්ශ වෙන්නේ නැහැ කියනවා. කුසලෙම යුක්තයි ඒකාන්ත සුඛේ යනුවජ්ජෙහි ධම්මේ, ඒකාන්ත කුසලෙන් යුක්ත වාසය කරලා දිත්තේව ධම්මේ පරිනිබ්බායසති, මේ ජීවිතේම පිරිනිවන් පානවා කියනවා. එතකොට ඒ වගේ කී ලක්ෂයක් බුදුරජාන් වහන්සේ කාලේ හිටියද? දැන් අපි ගමු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අකුසල් මුණ ගැහුන්නේ ගේ ජීවිතේ ගෙව්වාට. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි කාලේ පිප්පලි මානවක විවාහ වෙලා ඒ බද්දා කාපිලා අනිත් එක්ක විවාහ වෙලා තමන්ගේ යහන මැද්දේ මල් මාලයක් දමාලා දෙපැත්තේ සැතපුණා. ජීවිතයේ මුකුත් මුණ ගැහුන්නේ අකුසල දෙයක්. ඊට පස්සේ මේ ලෝකේ යම් රහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් වෙයිද, උන්වහන්සේ උදෙසා මාගේ පැවිද්ද වේවා කියලා පැවිදි භාවයටපත් වුණා. ටික කාලෙකින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා රහතන් වහන්සේ නමක් වුණා. කුසලෙමයි ගියේ, අකුසල් මුණ ගැහුන්නේ. සාරිපුත්ත මොග්ගලාන මහරහතන් වහන්සේට අකුසල් මුණ ගැහුන්නේ, කුසලෙමයි ගියේ. එතකොට රාහුලයන් වහන්සේට, එතකොට ආනන්දයන් වහන්සේට කුසලෙමයි ගියේ, අකුසල් මුණ ගැහුන්නේ. බොහෝ දිනක් හිටියා බුදුරජාන් වහන්සේ කාලේ අකුසල් මුණ ගැහුණේම නැහැ. නමුත් අකුසල් තිබ්බා හිතේ. නමුත් ඒ අකුසල් ප්‍රහාණය වෙලාම ගියා. අකුසල් ප්‍රහාණ වෙලාම ගියා, ඒකාන්ත කුසලෙන් යුක්ත වුණා. දැන් බලන්න මේ පුද්ගලයන් තුල තියෙන වෙනස්කම්. එතකොට බලන්න මේ වගේ නානා ප්‍රකාර ආකාරයේ නොඑක් ආකාරයේ මේ මිනිසයාගේ වාසය කිරීම නොඑක් ආකාරයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයෝ බෙදා දක්වනවා. දැන් බලන්න මේ පුද්ගලයන්ගෙන් පිරිහෙන ස්වභාවයෙන් යුතු පිරිහෙන, දැන් ඉස්සෙල්ලම පුද්ගලයෝ තුන්දෙනෙක් ගැන කිව්වා. තුන්දෙනාගෙන් එක් පළවෙනි එක්කෙනා පිරිහෙන කෙනෙක්ද නොපිරිහී යන කෙනෙක්ද? නොපිරිහී යන කෙනෙක් පළවෙනි එක්කෙනා. එයාට කුසලුත් තිබුණා අකුසලුත් තිබුණා. හැබැයි එයා අකුසලයට අහු වුණා. අකුසලයට අහු වුණා කියලා කුසල් මුල් තිබ්බා. ඒ කුසල් මුල් වලින් ආයාට කුසල් උපන්නා. එතකොට එයා පිරිහෙන කෙනෙක් නෙමෙයි නොපිරිහි යන කෙනෙක්. දෙවෙන්න එයාට කුසල් අකුසල් දෙකම තිබුණා. එයාට කුසල් මොන ගැහුණා, හැබැයි අකුසල් මුල් තිබ්බා. ඒකෙන් මොකද වුනේ? කුසල් යටපත් කරගෙන අකුසල් මුල බලවත් වුණා. ඒකෙන් මොකද වුනේ? පිරිහි ගියා. අනිත් එක්කෙනා තුන්වෙනි එක්කෙනා, එයාට කුසල් අකුසල් දෙකම තිබුණා, හැබැයි සම්පූර්ණ අකුසලෙන් යුක්ත වුණා. ආනන්තරිය පාප කර්ම කළා. එයාට මොකද වුනේ? නිරේගියා. ඊළඟට අනිත් පුද්ගලයන්ගේ ඊළඟ අයගේ කොහොමද? එක්කෙනෙක් ඉන්නවා පළවෙනි එක්කෙනා, එයාට කුසලුත් තිබුණා අකුසලුත් තිබුණා. එයාට කුසල් මුල් තිබ්බා. මොකද වුනේ? කුසල් මුලුත් එයා වනසා ගත්තා, පිරිහි ගියා. එයාට උපමාව කිව්වා ගින්දර ඕන කෙනෙක් ගිනි අඟුරු ගලක් උඩ දැම්මා වගේ කිව්වා. එයාගේ ජීවිතේ හිරු බැස ගිහින් අඳුර උදා වුණා වගේ කිව්වා. රජුරුවන්නේ භෝජනශාලාව කරවල වේගන වෙද්දී වැහුවා වගේ කිව්වා. ඊළඟ එක්කිනාටත් බුදුරජාන් වහන්සේ උපමාව කියනවා. ඒකිනාට කියනවා, පස්සෙනි එක්කිනාට කියනවා, ඔන්න කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා, එයාට අකුසල් මුල් තියෙනවා, එයා අකුසල් මුල් නැති කරනවා මතුවෙන්න නොදී. ඒකේ තියෙනවා කරුවල ඉවර වෙලා හිරු නැග්ගා වගේ කියනවා. හිරු නැග ගියා වගේ කියනවා. ඊළඟට කියනවා
ඉර නැග ඉර නැගල හොඳට අවුවේද්දී රජුරුවන්නේ භෝජනශාලාව විවෘත කළා වගේ කියනවා. රජුරුවන්නේ භෝජනශාලාව විවෘත කළා කටිට අඬගහන කිනහා දැන් වරෙල්ලා බත් කන්ට ඒ වගේ කියනවා. භෝජනශාලාව ඇරිය වගේ කියනවා. කලින් එක්කෙනාගේ එක භෝජනශාලාව වැහුවා වගේ කියනවා. මුකුත් නෑ කියනවා. මේක භෝජනශාලාව ඇරිය වගේ කන්ට බොන්ට තියෙනවා කියනවා. ඒ වගේ කියනවා අර ආකුසල් නැත්තට නැති කර දානවා කියනවා. එයා නොපිරිහි යන කෙනා. ඊළඟ එක්කෙනා කවුද? පිරිනුවන් පාන කෙනා. ඒකට දැන් මේකේ හොඳට දැන් මේ 6 දෙනා මේ 6 දෙනාට තමයි මේ ලෝකේ සියලු සත්වයේ බෙදිලා යන්නේ. සියලු සත්වයෝ මේ 6 දෙනාට බෙදිලා යනවා. මේ කලින් එකේ කිව්වා එක්කෙනෙක් නොපිරිහෙන කෙනෙක්, අනිත් එක්කෙනා පිරිහෙන කෙනෙක්, අනිත් එක්කෙනා නිර්යන කෙනෙක්. ඊළඟ එක්කෙනේ කියන එක්කෙනේ පිරිහෙන කෙනෙක්, එක්කෙනේ දියුණු වෙන කෙනෙක්, අනිත් එක්කෙනා පිරිනම් පාන කෙනෙක්. මේ විදිහ තමයි බුදුරජාණන් වහන්සේ වෙන් කළේ. දැන් බලන්න අපි කුසල් අකුසල් දෙක අතර ඉන්න අය. කුසල් අකුසල් දෙක අතර කියන්නේ කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. එතකොට මේ දැන් මං ඔබට කිව්වා මේක අනාත්මයි කියලා. අනාත්මයි කියන්නේ අපිට තෝරාගෙන මේ කුසලේ විපාක දෙන්න මේ අකුසලේ විපාක දෙන්න එපා කියලා කියන්න බෑ අපිට. සමහර බරපතල ඒවා තියෙනවා. බරපතල පින් තියෙනවා. ඒ පින ඇවිල්ලා අර අකුසලේ මැඩගෙන යව සුගතිය ගෙනියනවා. සමහර බරපතල පව් තියෙනවා. ඒ පව ඉස්සරහට ඇවිල්ලා එයා කරපු පිනුත් මැඩගෙන ගිහින් එයාව දුගතියේ ගෙනියනවා. එහෙම තමයි මේ සංසාරේ පුද්ගලයා යන්නේ. එතකොට දැන් අපි කුසලුත් ඇතුව අකුසලුත් ඇතුව මේ මනුස්ස ලෝකෙට පැමිණිච්ච අය. එතකොට කලින් කලට අපේ හිතේ කුසලුත් වැඩ කළා තියෙනවා අකුසලුත් වැඩ කළා තියෙනවා. ඊළඟට මේ පිරිහෙන කාලේ ලක්ෂණය මොකද්ද? දුර්වල මොන මුල්ද? කුසල් මුල් දුර්වලයි. බලවත් මොන මුල්ද? අකුසල් මුල් බලවත්. අකුසල් මුල් බලවත් වෙච්ච කුසල් මුල් දුර්වල වෙච්ච කාලෙට එයා ඉක්මනින් මැදිලා යන්නේ මොකේදද? අකුසලීට. අපි දක්ෂ වෙන්න ඕනේ අර ලැබිලා තියෙනවා නම් දුර්වල වෙලා හරි කුසල් මුල මේක රැක ගන්නටයි. සාමාන්‍යයෙන් මේ ජීවිතේට කුසල් මුල තියෙන ජීවිතේ අපි අපිට තේරෙන විදිහට කිව්වොත් ඔබ දැකලා තියෙනවද අරටුව තියෙන ගස්? අරටුව තියෙන ගහේ අරටුව හැදෙන්නේ චූටි කාලේ ඉඳලමයි. හොඳට මේ අරටුව හැදෙන ගහේ පොත්තේද මැද්දේද? මැද්දේ. අරටුව තියෙන ගහේ පොඩි කාලේ පැලේ නූල වගේ තියෙන අරටුව හීනියට. ඒ නූල වගේ ගහ මැද්දේ තියෙනවා නූල වගේ අරටුව. ඒක තමයි මෝර 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 එන්නේ. එතකොට ඒ අරටුව තියෙන ගහ කවුරු හරි කෙනෙක් ගහේ එල්ලුණා ගහ කැඩෙන්නේ නැහැ. ගහ හිමින් 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 ආයෙමත් කෙලින් වෙනවා. ගහ නැව්වත් ගහ කැඩෙන්නේ කෙලින් වෙනවා හිමින් හිමින්. ඒක තමයි අරටුව තියෙන ගහක ලක්ෂණේ. තව ගස් තියෙනවා මහතයි. අරටු නැහැ කෙහෙල් ගස්. කෙසෙල් ගස අරටු නැහැ හැඩට තියෙනවා. හැබැයි කවුරුරි එල්ලුණු කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටුණොත් ආයේ ප්‍රകൃතිමත් කිරලිත් බොරු. ඒ හේතුව ගහක තිබි අරටුව, ඒ ගහේ අරටුව නැතිකම, ඒ ගහේ පිහිටලා නැහැ. පිහිටලා නැති අරටුවක් බාහිර කෙනෙකුට ඒ ගහට දෙන්න පුළුවන්ද? දෙන්න බෑ. තමන්ව හඳුනා ගන්නට තමන් අරටුව සහිත ගහක්ද පතුරු ගොඩක්ද කියලා තමන්ව හඳුනා ගන්නට. මම මේ කිව්වා මතකද ඔබට? මම මුලින්ම කිව්වා මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගන්න මොකේද?
පිහිට ගන්ටයි. පිහිට ලබා ගන්න අදහසින්. එතකොට පිහිට ලබා ගන්න නම් තමන් තමන්ව හඳුන ගන්න ඕනේ. තමන් අරටුවක් තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. අරටුව තියෙන කෙනාගේ ලක්ෂණය මොකද්ද? තමන්ගේ යහපත මෙනෙහි කරන්න දක්ෂයි. තමන් යහපත උපද්දවනදී මෙනෙහි කරන්න දක්ෂයි. තේරුම් ගන්නට දක්ෂයි. කුසල් හඳුනා ගන්නට දක්ෂයි. ඒක තමයි අරටු සහිත ගහේ ලක්ෂණේ. කුසලේ හඳුනා ගන්නට දක්ෂයි. කුසලේ හඳුනා ගන්නට දක්ෂකෙන අකුසලේ හඳුනා ගන්නට දක්ෂ නැද්ද? දක්ෂයි. එතකොට කුසල් හඳුනා ගන්නට, ඉලක්කේ හඳුනා ගන්නට, අරමුණ හඳුනා ගන්නට දක්ෂ කෙනා ඒකට තැනක් දෙනවා. ඒකට මූලිකත්වයක්. මම මෙහෙම කළා පුළුවනේ, මම මෙහෙම කළා පුළුවනේ, මට යන යහපත මොකද්ද, මට සුගතී රැකවරණයක් ඕනේ, මං අමාරු වැටුණොත් එීම මමනේ දුකටපත් වෙන්නේ කියලා තමන් තමන් ගැන දකිනවා. ඒක තමයි, ඒක එයාට පිහිටනවා. අරටුව තියෙන කෙනාට, අරටුව නැති කෙනාට එහෙම හිතන්න පුළුවන් කමක් නැහැ. අකුසලේ ආවහම අකුසලේ මැඩගෙන කුසලයට යන්න බෑ. එහෙමයි තමයි කියන්නේ. කුසල් මුල් තියෙනවා, නමුත් ඒ කුසල් මුල කාලයක් යනකට වෙනසිලා යනවා, රැක ගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? අකුසලේ මැඩගෙන කුසලේ උපදවන්න බෑ. කෙහෙල් ගස් වගේ අරටු තියෙන ගහකට කෙනෙක් යම්කිසි ඊතලයකින් අයිනවා, නැත්නම් යකඩුල්ලකින් අයිනවා, ඇනලා ඇන්නම ඒ ගහ ඒ හේතුවෙන් මැරෙන්නේ. ඇයි හේතුව? ඒ ගහේ ඒ ගහේ තියෙනවා ඒක ඒක ප්‍රකෘතිමත් කරගන්න, ඒ ගහ සුවපත් කරගන්න උවමනා දේවල්. එතකොට ඒ ගහ ආයෙමත් ප්‍රകൃතියටපත් වෙනවා. හිමින් 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 ප්‍රകൃතියටපත් වෙනේ. මොකද ඒ ගහේ හැටි. කෙහෙල් ගහකට ආිනෝ යකඩින්නකින් මොකද වෙන්නේ? ඒ සිදුර ඔස්සේ ආයමක් ගහ කුණු වෙනවා. ඒ සිදුර ඔස්සේ ගහ කුණු වෙනවා මිසක් ඒ ගහ දියලන්නේ. කුණු වෙවි යනවා. මොකද හේතුව? එතනින් වතුර බහිනවා ගහ ඇතුළට. ගහ බොඩේට බහින එක බොඩයක් නේ තියෙන්නේ, මේක අරටුවක් නෑ. ඒ බොඩේට බහිනවා අර සිදුර දිගේ වතුර බහිනවා. බැහැලා ඒක හැදෙන්න තියෙන තැන් ඔක්කොම නරක් වෙවි යනවා. ඊට පස්සේ කෙහෙල් ගහ කුණු වෙලා යනවා. ඒකේ ඵලයක්වත් උපද්දවන්න බෑ. ඒ උලෙම අහිනවා අරටුව තියෙන ගහකට. ඒ ගහ සිදුර වෙනවා. නමුත් ඒ ගහට මොකුත් වෙන්නේ නෑ. ඒක හිමින් හිමින් ප්‍රകൃතිමත් වෙනවා. එතකොට ඔබ ඇති කරගන්න මහන්සි ගත යුත්තේ මොන වගේ ගහක්ද? අරටුව සහිත ගහක් වගේ තමයි ඉන්න බලන්න ඕනේ. මොකද මේකේ ඉන්නකොට එක එක උල් වලින් ඇරිනවා. එක එක උල් වලින් ඇරිනවා ඒ ගහට. එතකොට ඒ ගහ කෙහෙල් ගහක් වුණොත් ඒ උලම, ඒ අනිච්ච උලම තමයි ඒ ගහේ විනාශය උපද්දවන්නේ. හැබැයි ඒක අරටුවක් වුණොත් ඒ උලෙන් ඒ ගහට ලොකු හානියක් කරන්න බෑ. ඒ ගහ ටික ටික ප්‍රകൃතිමත් වෙලා ඒ ගහ සාරවත් ගහක් වේවි. අන්න ඒ වගේ පින්වත්නි, ජීවිතේ තමන්ගේ ජීවිතේ තමන් හඳුන ගන්න ඕනේ. තමන්ට කුසල් දිනු කරගන්න උවමනා කරන රැකවරණේ තමන්ගේ පැත්තෙන් කැපවීමක් වෙන්න ඕනේ. එහෙම නැතුව කවදාවත් තිබේ වෙන්නේ නැහැ මේක. ඒ කියන්නේ බාහිර කෙනෙකුගේ උදව්වෙන් විතරක් වෙන්නේ නැහැ. බාහිර කෙනෙකුගේ උදව්වෙන් වෙනවා නම්
දේවදත්ත ගොඩ නේද? ඇයි බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ දේවදත්තට තරම් උපකාර කරන්නට වෙන කෙනෙක් ගැන හිතුවේ නැහැ කියනවා. එතකොට උදව්වට කෙනෙක් ලෑස්ති පිට හිටියේ නේද? ලෑස්ති පිට හිටියා. ඒ උදව් කරන්නට අවස්ථාව බලබලා හිටියේ නැද්ද? බලබලා හිටියා. නමුත් උදව්ව ලබා ගන්න ආකාරයට තමන් හිටියේ නැහැ. ඒ නිසා තමන් වෙනසී ගියා. දැන් දේවදත්ත වෙනසී ගියා. බුදුරජාන් වහන්සේ බැලුව අල්ප මාත්‍ර කුසලයක් තියෙනවද මේ කෙනාව උඩට ගන්නට, බේර ගන්නට කුසල් මුල් තියෙනවාද කියලා බැලුවා කියනවා. අස්ලෝමේක අග තැවරිච්ච ප්‍රමාණයවත් තිබුණේ කියනවා. අන්න බලන්න. ඒතර කුසල් අකුසල් දෙකම තිබ්බ කෙනෙක්. නමුත් මේ කුසල් මුලුත් වනස ගත්තා. එහෙනම් පින්වත්නි, මේ මනුස්ස ජීවිතයේ කෙනෙක් මරණාසන්නයටපත් වෙද්දී මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ලැබිච්ච අය හැටියට මරණාසන්න වෙද්දී කී දිනෙක නම් කුසල් වනසාගෙන අකුසලේම වැළඳගෙන මැරෙනවා ඇද්ද? ඒ කියන්නේ කුසල් උපද්දව ගන්න හැකියාව තියෙද්දී, කුසල් මුළු තියෙද්දී, ඒ කුසල් මුලින් කුසල් උපදවා ගන්න දහමකුත් තියෙද්දී, ඒ දහමින් තමන් තමයි ඒක උපදව ගන්න තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ කාලේ සමහර භික්ෂුන් වහන්සේලා එනවා. ඇවිල්ලා බුදුරජාන් වහන්සේ ළඟ පැවිදි වෙලා ධර්මය අහනවා. මූලික පුහුණුව ලැබුවට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා පිටත් වෙලා යනවා. ගිහිල්ලා සමහරට මාස 3යි වීරිය කරන්නේ. ඒ මාස 3ේ අර අකුසලුත් නසනවා, අකුසල් මුලුත් නසනවා. සීලේ පිහිටියා කියන්නේ අකුසලින් නැසුවා. සතිපට්ඨානෙ වැඩුවා කියන්නේ අකුසලින් නැසුවා. මාර්ගඵල ලැබුවා කියන්නේ අකුසල මුලුත් නැසුවා. බලන්න කොච්චර දක්ෂකමක්ද කියලා. තමන්ගේ අතේ ඒක තියෙන්නේ. ඉතින් එහෙම කළා අකුසල් මුල් නැත්තටම නැති කළා. කුසලේම මනාකොට පිහිටලා බුදුරජාන් වහන්සේ ළඟට එනවා. ඒකයි ඒකේ තියෙන වටිනාකම බලන්න. බුදුරජාන් වහන්සේ කාලේ ඒ වගේ වුණ 139ක්. ඒ 39 රහත් වුණා කියලා හිතාගෙන බුදුරජාන් වහන්සේ ළඟට වඩින්ට පැමිණියා. බුදුරජාන් වහන්සේ වදාළ එකපාරට එන්න එපා, සෝහනට ගිහිල්ලා එන්න කියන්න කිව්වා. සෝහනට ගියා. සෝහනට ගියාම එදා මලමිනියක් ගෙනත් දාලා, ඉස්සර සෝහන ගෙනත් දානවනේ මලමිනි, අයකට ඒකට ගෙන අමු සෝහන කියලා. අමු සෝහන කියන්නේ මැරිච්ච අයව ගිහිල්ලා දාලා යනවා මිනිස්සු. ඊට පස්සේ සත්තු තමයි කාලා දාන්නේ. නිකන් එළියේ වල්ලන්නේ නැහැ, නිකන් එළියේ දාලා යනවා. ඊට පස්සේ සෝහනේ දාලා අලුතින් මලමිනි බුදුරජාන් වහන්සේ සෝහනට ගිහිල්ලා එන්න කිව්වා. දැක්ක මලමිනි, දැක්කාම රාගේ හටගත්තා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා හනේ අපෝයි, අපි හිතාගෙන හිටියා වැරදි, අපි රහත් කියලා හිතන් හිටියා, හනේ අපිට මේකේ මාර්ගඵලන් ලබන්න බෑ කියලා සිවුරු ඇරලා ගියාද? නෑ. ඒ අය කල්පනා කළා අනේ අපි මුලා වෙලා හිටියා කියලා. එවෙලෙම ආයිමත් ධර්මයේ වඩලා අර ඒ අකුසල් මුල් නැති කළා. නැති කළා රහත් ඵලයට පැමිණලා ගියේ. අනුරාධපුරයේ රුහුණු පළාතේ වෙලා තියෙන එකක්, එක උපාසක කෙනෙක් 30 අවුරුද්දක් භාවනා කළා. භාවනා කළා, භාවනා කළා, කිසිම ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ඊට පස්සේ මෙසදුටුවක් ඇති වුණා. අනේ මේ ශාසනයේ කිසි ඵලක් නැහැ, කිසි ප්‍රයෝජනයක් නැහැ, මාර්ගඵල ලබන්න පුළුවන් ශාසනයක් නෙවෙයි කියලා මෙසදුටුවක් ගත්තා. ඒ මිනිස්සයා ගත්ත මිසිතුරු පිටට පේනවාද? තමන්ගේ හිතේ නේද මේ පහළ වෙන්නේ? මැරුණා. 30 අවුරුද්දක් වීර්ය කරපු කෙනා උපන්න මහා කිඹුල් භූතෙක් වෙලා, භූත කිඹුලෙක් මහවැලි ගඟේ. ඒකේ තියෙනවා මේ කිඹුලා මේ කරත්ත 30ක් යද්දි, ඒ කරත්ත 30ේ බැඳලා හිටියේ ඔක්කොම ගොන්නුම කෑවා කියලා. දැන් බලන්න හේතුව
මිසදිටුවේ හැටි. දැක්කදී අකුසලයේ මතු වෙච්ච තාලේ. ඒ වගේ අනේ අපි ගියා වැඩන්නේ බං. අපි මේ ධර්මයේ මෙව කළා අපිට කිසි ප්‍රයෝජනයක් නැහැ. අපි මේ බණත් ඇහුවා, බණ පොතෙත් ලියාගත්තා, කිසි ප්‍රයෝජනයක් නැහැ, කිසි වැඩක් නැහැ කියලා හිතට ආවොත් ඒක මිසදිටුව. ඇයි ශ්‍රද්ධාවටනේ හානි වෙන්නේ? අද මේ කාලේ ඉතින් හරියට මිනිස්සුන් හානි කර ගන්නවා. තමන්ගේ කුසල් වලට හානි කර ගන්නවා. අකුසල් හිතු මනාපිට උපදවා ගන්නවා. උපදවාගෙන කුසල් වලට හානි කරගෙන ආය කුසල් උපදව ගන්නත් බැරි විදියට හදාගෙන යනවා මෙහි මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ සමුගන්නේ දෙවියන් අතරේ උපදින්න නෙමෙයි. ආයි මේ තරම්වත් ඉඩක් ලබා ගන්න බැරි විදියටයි. ඒත් ඒ නිසා ඒ වගේ මහා බැරෑරුම් අනතුරුදායක පරිසරයක් තමයි මිනිස්සයා හදාගන්නේ. ඉතින් මේකෙන් ඒ තත්ත්වයටපත් නොවීන්ට නම් දැන් මේක හරි වටිනා දේශනාවක්. මේ පුරුසින්ද්‍රිය ඥාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දේශනාව කරන්න හේතුනේ අර භික්ෂුවක් බුදුරජාණන් වහන්සේට අභූත චෝදනාවක් කළා. මොකද්ද කළේ? ඒ බුදුරජාණන් වහන්සේ දේවදත්ත ගැන මෙහෙම කතාවක් කිව්වා. දේවදත්ත නිරේ යනවා, අපාය යනවා, කල්පයක් පැහැෙනවාය කියලා. මේක හැබෑවටම හොඳට හොයලා බලලා කියාපු කතාවක්ද, එහෙම නැත්නම් කවුරුත් කියාපු එකක් කිව්වාද කියලා නියහුවේ අතිරවතී ගඟේ අර ආනන්දයන් වහන්සේ ඇඟ සෝදාගන්ට ගිහපු වෙලාවේ මේ භික්ෂුව ගිහලා කිව්වේ. ඉතින් බුදුරජාණන් වහන්සේට ආනන්දයන් වහන්සේ ගිහලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මේ මෙහෙම භික්ෂුවක් මේක මෙහෙම කතාවක් කියනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා එහෙනම් මෙයා මේ ළඟදී පැවිදි වෙච්ච කෙනෙක් වෙන්ට ඇති. එහෙම නැත්නම් වයසට සෑහෙන කාලයක් වෙන්ට ඇති පැවිදි වෙලා, හැබැයි මොළේ නැහැ. ඒ කියන්නේ ඒකාන්තයෙන්ම මෙහෙම වෙනවා කියලා දේශනා කියාපු කාරණයක් එහෙම වෙයිද කියලා ඇහුවා. දෙවිදියකට වෙයිද කියලා ඇහුවා. ඒක තමයි හේතු වුණේ මේ පුරුසින්ද්‍රිය ඥාන සූත්‍රය දේශනා කරන්න. ඊට පස්සේ ඇහුවේ භාග්‍යතුන් වහන්සේ තථාගතයන්ගේ පුරුසින්ද්‍රිය ඥානය ගැන අහන්ට සතුටුද කියලා ඇහුවා. දැන් එතකොට බලන්න මේ මනස ලෝකේ ආපු අය මේ කුසල් ලකුසල් ගැන තමන් හඳුනා ගන්න නැතුව තමන් තුළ, දැන් තමන් තුළ හඳුනාගත්තට පස්සේ තමන් තුළ කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා කියලා තමන් කැමති වෙන්න ඕනේ අකුසල පක්ෂයේ වර්ධනයක්ද කුසල පක්ෂයේ වර්ධනයක්ද? කුසල පක්ෂයේ වර්ධනයක්. ඒක කටින් ගන්න බෑ. ඒක කටින් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තමන් ප්‍රායෝගිකව යෙදීමෙන් ලබා ගන්න එකක්. කටින් ලබා ගන්න බෑ. ඉනිසේ තමයි මේ අනුතර අඳුනාගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගන්න පැහැදීමක් තියෙනවනේ, සිතේ ප්‍රසාදයක්. ඒ ප්‍රසාදයට හානි කරගන්න එපා. ධර්මයේ ගැන තියෙනවනේ ප්‍රසාදයක්. ඒ ප්‍රසාදයට හානි කරගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන තියෙනවනේ පැහැදීමක්. ඒකට හානි කරගන්න එපා. මොකද ඒවට හානි කරගත්තොත් ඒ හානිය තමන්ට එනවා. තමන්ගේ කුසල් මුල් නැතිවෙන්න ඒක හේතු වෙනවා. ඒ කුසල් මුල් නැති වුණාට පස්සේ ආයෙ ලේසි නෑ උපද්දව ගන්න. අකුසල එහෙම නෑනේ, බොහෝම ඉක්මනට උපදිනවා. දැන් ඔබට කවුරු හරි කෙනෙක් බැන්නොත් බොහෝම ඉක්මනට කේන්ති යනවා. ඔබට අභූත චෝදනාවක් කරලා බැන්නොත්, උඹ මෙහෙම හිටියට උඹ මෙහෙම කෙනෙක් කියලා බැන්නොත් බොහෝම ඉක්මනට කේන්ති යනවා. හැබැයි ඒ බඳු ඉක්මනින් එක නැති වෙනවද? නෑ, එච්චර ඉක්මනින් ප්‍රහාණය වෙන්නේ නෑ. ඉක්මනින් ඉස්මතු වෙනවා. ඉක්මනින් ප්‍රහාණය වෙනවා නම් බයක් වෙන්න ඕනේ නෑ. දන්නවනේ ඉක්මනින් ප්‍රහාණය වෙනවා කියලා. නෑ, එහෙම වේගෙන් ඉස්මතු වෙන කෙලෙස් වේගෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. අමාරුවෙන් ඉස්මතු කරගන්න කුසල් ඉක්මනින් ප්‍රහාණය වෙනවා. අමාරුවෙන් ඇති කරගන්න හිතේ පැහැදීම, අමාරුවෙන් ඇති කරගන්න ගුණධර්ම ඉක්මනින් නැති වෙලා යනවා.
ඒ නිසා අපි මේක තේරුම් අරගෙන ඊළඟට මම ඔබට කිව්වා අපි ගස් දෙකක් ගැන කිව්වා. ගස් දෙකෙන් අපි පුංචි පැලයක් වුණත් ඒ පැලේ අරටුව සහිත පැලයක් වෙන්න ඕනේ. නිකම්ම නිකන් කෙහෙල් පැලයක් නොවි. කොච්චර මහත දෙහෙතට හැදුනත් කෙහෙල් ගස. තවත් කෙනෙක් හොඳට අත දිගැල්ල පයින් ඇන්නොත් මුළුත් එක්කම වැටෙනවා. හැබැයි පැලේ වුණත් අනුන්ගෙන් පාපහර කෑවත් ඒ පැලේ අරටු සහිත නම් හෙල්ලුම් කාලා හිටි පැලේ මුළුත් එක්ක වැටෙන්නේ. ආයේ පැලේ ශක්තිමත් වෙනවා. ඒක තමයි පැලේ ලක්ෂණය. තේ නිසා අපි මහන්සි වෙන්න ඕනේ. අරටු සහිත ගහක් වගේ බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ ධර්මයේ කෙරෙහි අපේ සිතේ තියෙන පැහැදීම හොඳට බලවත් කරගන්න මුල් බැස ගන්නයි අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට අපිට ඒකේ කුසල් මුල් බවට පත් වෙලා ඒ කුසල් මුලින් තමයි කුසල් උපදින්නේ. බුද්ධ දේශනාවේ තියෙනෝනේ අකුසලං අකුසල මූලං. අකුසල් තියෙනවා, ඒ අකුසල් මුල් තියෙනවා. අකුසලයට වමනා මුල තමයි ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්. කුසලයේ මුල තමයි අලෝභයත්, අද්වේෂයත්, අමෝහයක්. ඒත මුල්. එතකොට මේ මුල් නැති වුණොත්, කුසල් මුල් නැති වුණොත් කුසලෙ උපදින්නේ නැහැ. අකුසල් මුල් නැති වුණොත් අකුසල් උපදින්නේ නැහැ. එතකොට අපේ මේ අපේ ජීවිතයේ ඉලක්කේ කවදා හරි ආත්මික මේ අකුසල් මුල් නැති කළා කුසල් මුල තුලම සම්පූර්ණ වෙන්නයි. එදාට මේ අපේ අර්පුදේ ඉවරයි. ඒ නිසා අපට මේ විදියට කුසල් දහම් රැස් කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. දම් සිහනද